ඉතා අරුම පුදුම ආගක්ව ඉතුරු කරා කියල කියද්දී! සාමවෙ ලොතන අනාගතවාකයක් ඉෂ්ට කරනවා. දැම් මට කියන්න ඕක ඉෂ්ට කරේ කවු්ද! දෙපියන්න වහන්සට මුන්න තරම් මල පය පැනල තිීට ඕනෙද අමලෙක්වරුන්ව අහාස යටින් මකාදමන්ඩ. ඒු ස්හන්සගේ නාමයෙන් ආසිරී නැවතත් සෙනුරාදා දවස්සක අපේ ෙල්වෝඩ් මෞුන්් කාමේල් ස භහවට නිරාහාරයාත්ඥාවට පැමිණි ඔබව ඒසු හන්සක නාමෙන් මම පිළිගන්නවා. ඔබට කැමතිනම් අද නේ දේශනයට මාතෘකාවක් දමාගන්ඩ දාගන්ඩ ඇස්තර් දෙවෙනි කොටස කියලා. මාර වැඩේ ගැ ස්තර් ගැන ම සති දේකට කලින් මෙතන ඉගැන්නවා. එතැදි මම උගණල ඉවර කරා ය උගන්නන්ට ඕන්න හමාර කරා. ඒෙම හමාර වන ඒ පනවුඩේ පිළිබඳව දෙමිනි කොටසක් අද කොහොමද මේ මනුස්්‍ය කතා කරන්න යන්නේ කියන්න හැකි මක් ඔගලන්ට ඉන්ඩ පුලුවන් ඒක මොකක් දෙකෙන මම ගලට කියන්න. හොඳේ දැන් එදා. මම ඉස්තර් ගැන උගන්නකොට මං කිව්වා මට පුළුවන් ස්තර් ගැන කිලෝමීටර ගණන් උගන්නට. මාස ගනන් උගන්නට. හැබැයි මම පැත්් දෙක්කකට වගේ ඒක මම සීමමා කරනවා. බැදගත් දේවල් විතරක් ඇරගෙන හිටන් කතා කර ඒෙඩෙමං කියලා දුන්න කොහොමද එස්තර් සහමොර්් දෙකායි උසෝස් ගනය යුදවූ පවුලට අයිති අයේ ගොලනික වහල්ල නෙවෙයි මොකද වහල්කම ඉවර උනයිම් පස්සේ ඉස්්‍රයිල්වරුන්ගේ වහල්කම ඉවර උනයම් පසේ වෙච කතාවක් එවගමං කියලා දුන්නා අර හාමන් කියන හා දෙයක් කවුද හ ගේ පෙලපතමකක්ද කියලා සාගක් කියන අමලෙක්වරුන්ගේ රජවරයාගේ පෙළපත කියලම කියලදන තකද. මෝර්තියකායි කියන්නේ බෙන්ජමින් ගෝත්‍රයෙන් කීෂ්ක පෙළපතින් ආපු කෙනෙක්. ඒ බෙන්ජමින් ගෝත්‍රයේ කීෂ්ක පෙළපති ආපු කෙනෙක් තමයි සෞුල් රජතුමා. ඉතින් සෞුල් රජතුමාට එක සාමවෙල් පහල් වේ සාමයල් ප්‍රපේතවරයා හර හා දෙවියන් වහන්ස කියවා. ඔයා ගිල්ලම්. මලෙක් කරුණු හම් ලින්ම විනාස කරලා දාාන්නඩ කරලා නමුත් එයා ගිල්ලමනනාද කරන්න ආගක් රජතුමාව විතරක් ඉතුර කරලා අනෙත් කටයවා මරනෝ. පසේ මම කිව්වා ඒ ආගග්‍ය පෙළපතිෙන් ආපය කෙනා තමයි හාමන්සාවුල්ගේ පෙළපතිෙන් ආපය කෙනා තමයි මොර්දකායි. එදා සාවුල් ඉෂ්ඨ කරපු නැතිදේ දෙව අන්න වහන්සේ. මෝර්දකාය හරහා ඉෂ්ට කරලා ඒ ආගාග්‍ය වංශය සහමුලින්ම නැති කරා කියලා. එක ලොකෝ අශිරවාදයක් වුණා දෙවියන් වහන්සට ප්‍රශංසා වේවා. ඉවවේර වෙලා එලියට යනකොටම කෝ සන්. සෝ යිසන් නොන්ඩි ටෝක්යත් දැම්ම ලස්සනට නොන්ඩි ටෝක්කයක්ත් දැම්ම. දැන් ඩයිසන්ට ඕන ස ල ූන පෙ ාය මිනිසට. ඇන්නේන එන එ සන් බ මුංජගට දැ මෙයා ඇ මලාට මවාට ද මෙයා මෙයා හතරවෙන අවෘුත්ති ශිෂ්‍යය හොඳේ එ අහ දැ මෙයා මෙයා මගින් නම්මගේලඟ හා ප්‍රශ්නය කියන්නම ඉවර වෙලා යනකොට මෙයා මගෙන් හනවා පාස්ට දැන් ඕෝක බලලාට කෝල් පිට කෝල් ඒ මිනිස්සුගෙන් මොකදද ඒ පරිච්චේදේ සාමවේල් ආගක්ව මරණවානේ පාස්ට ඉතින් කොහොමුද ඔයා කියන එක හරිවෙන්න කෙලා මිනිස්සු කෝල් දාලා හහි කියලා මෙ අපි ඉවර වෙලා තාම එියට ගියා විතරයි. ඒක මෙයාගේ හිතේ ආපු එක. මම පිනා කියැන පින්සිිපල් මෙයාෆෝතිය ස්ටඩන් මෙයාට බෑනි කෙලින්ම මට පාර දෙෙන්ට අයිසේ. දමුසේ. ඔහොම කියන හැබැයි මම දකිනෙනවා සාම්වේල් මැරවා කියලා. එ කියන්න බැරි නිසා නිික අර තිෙරනද මිනිස්්ු හල්ලු පලයන් කිරිකොක යන්. මමත් එයා දීපු ගුලිය කෑව වගේ රඟපාලලා බ දැන්රක පානහන ඔඹ ඉපදෙන්ට කලිඉදම් මංගා. මම අ අමුත්‍රයක් ලස්නට දුන්න ලස්සනත්ත්‍රයක් ලබා දුන්නන්නේේ එයටට පසි බොලිබෝල් ගහනකොටත් මං සහර දෙවල් පැහැදිලි කළ න්නා. මම දීපු තරෙන් එකත් තමයි මෙයාටයි අපේ. මයින්ටයි මම දේශනා කරේ ස්තර් ගැනයි මොර්ධිකයි ගැනයින්නේ. මගේ දේශනාව සාමුවල් ගැනවත් සාවුල් ගැනවත් ආගක් ගැනවත් අමලෙක්වර ගනවත් නෙවෙයිනේ. ඒ නිසා මම ඒ දේවල් වැඩිපුර කිය කියන්න කියනෑ. මම අවශ්‍ය දේ කියල මං ඉවර කර ගත්තා කියලා. තැ මේ දේශාව YouTubeු එක හරහා බලපු බොහො දෙනේ මගෙන් අහිංසකව අවංකම මේ ප්‍රශ්නය අහලත් තිබුණා. චමහරු කෝල් කරලා අහනෝ සහරු ලියලාහනවා. මොකද ඒගොල්ලෝ එක සාමවල් පහළව එක්දහස් පනස් හතර සැරයක් කියල ඇති. එහුනට දැන්නේ අර මම ආග්‍ය කතාවයි සෞග්‍ය කතාවයි කැල ස්තර එක සම්බන්ධ කර. කලින්ම ඔය ගැන මොකක් හරි සම්බන්ධතාවයක් දැනගෙන.ගෞරයි මට කෝල් කර ලැහවනක් ඒ එක වෙනම කතාවක් ඒ ගොල්ලො දන්නෙම. මේ පාඩම හරහ තම හම් මේ මෝර්ධිකයි ශෞල්ග පෙළපතින්ද එතකට හාමාන් ආග්‍ය පෙළපතින්ද කියන එක දන්නේ දැනගන්න දැන් ඒගොල්ලවා එක සාමල් පොඩ්ඩක් ඇස් ඇරල කියවලා තිස් දෙවැනි පතිය දැක්ක. තිස් දෙවැනි පතිය මොනක් දැක්කේ අන්න සාමවෙල් ආගක්ව මරර. එද අහිංසකව අවංකව සමහර මගෙන් ඇහුවා ඉතින් පාස්්ට ඔයා කියන්නේ ආගගේ පෙළපතින් හාමන් ආව කියලා හැබැයි ආගක්ව මේ සමය නැරුවනේ පාස්තිඉතින් වා කියප කොහොමද හරියන්න කළ අවංකව අහිංසකව හපු පිනිස්සුන්ට මමත් අවංකව අහිංසකව උත්තර දුන්නා. එක්කෙනෙක් දෙන්නෙක් මට පාත්් දැම්. ඒක මම YouTubeුු එකේ විවෘත කරේ නෑ. ඒ කොමෙන්ටස් ටික.ඒගලනිම් මට ගහල තිබෙ කහොම දන්නද. වි ැයිබිල ව ලස්සන්න ඒවාගේ. තමුසේ කියනවා ආග්‍ය පෙළපතින් හාමානාව කියලා හැබැයි සාවල් ආගක්ගව මැරුවා කියෙන රනිම් මාවනිකම් නොන්දියට ලක් කරන්න වකි දැම් මම ඉතින් හැම පැත්තිෙන හිනාඋනා මොකද හයිසේ පද තිස් පහයි තියන්නේ පද තිස් පහයි තියෙන්නේ එක සාමයල් පහළ එස්තර් ගැන මෝර් දෙකාය ගැන හස්වේ රුෂ ගැන ආගක් ගැන අම්මලෙක් ගැන සාම්මවල් ගැන සවුල් ගැන ගැමුරරට ගිහිල්ලා ඇරගෙන ඇවිල්ලා දේශනා කරන්න දෙවියන් වහන්සේ විසින් පාවිච්චි කන ලද බාණ්ඩයක් මම තිස් දෙවෙනි පදි මන් දැක්කේ නැද්ද කිරිකුකක්. ඒක මගේ දේශනාවා හාලා කියවලා ඔ ගොල්ල දැක් අනන් මම ඕක දකිින් නැද මම පොට්ටද. ඒ ඒ නිසා මේක දැම් මගෙන් ඕක ප්‍රශ්නා හප කටය ඔගොල් බලං ඉන්න ඇති අන ඕගොල්ලන්ටේ මං කියන්නේ. ඔය නිකග නිකන්ව නොන්ටිට ොක්දානානය ඉන්න තම සරියට වයිබෙල ෙවල නවා පිට උගන්නට වගේ. ඒ වගේ අයටතුව මං කියන්නේ මගේ මාතෘකාව ඒක උනේ නෑ. ඒනිසාම ගේ ජන කතාකරීන්න. හැබැයි සති සති දෙකක්තිස්සේ. අර පැත්තේ මා සිට කෝල්ල නවා මේ පැත්ත මට කෝල්ලනවා. බොහ අයට මේක ලුකු ප්‍රශ්නය. මම හිතන්නේ මට ඉහලිින් අවසර ලැබුණ කියලා දන්නව නැවුල් ම ආත්මිකපුරක් නෙවෙහි. ඇබැයි මම හිතනවා මට ඉහලින් අවසර ලැබුණ කියලා ඔය අහිංසක මිනිස්විවා බං රාග ගැනයි අමලෙක් ගැනයි පොඩ්ඩක් කියලා දියන් කියලා. ඒක මට ලුකු ප්‍රශ්ය මොකද ප්‍රශ්නයන්නේ ම ඕක ගැන කතා කරන්න ගයවතයි මට බයිබල ගැන කතා කරන්න කාලයක් නැතිේ මොකද චර දිිගයි. ස මනවාද කර ම නෝට් එකක්ලියාගත් මනර්ද ලෝට්ට කලියාගත්තේ මවසීම කරන්න්න අරර අස්පෑට මෙම ජිල්පිතගත්දන්නේ. ඒකට මනා කැන් සිංජන. අ අස්පෑ ය යුද්ධට යන අස්පෑට සමර අස්පයට මෙම දාන ඒ දන්නේවා. අර පැත්තයි මේ පැත්තයි නොබලා කෙලින් බලාගන අන්ඩ. මක දර පැත්තයි මේ පැත්තයි යුෘතන වූේ අරහි යනකොට ූමි පෙට බල ගගරයයි ඒ වගේ ඒ? මම මේ වගේ නෝට්ට් එකක් නැතුව ආග ්‍යනයි යමලෙක් යැන යුගන්නන්ට පටන්ගත් තොත් පැ දෙගක් ඉවරවෙනකොට මම කියයි තව සතිදා හතකින් ඉවර කරන්නම් කියලා. ඒ නිසා මාව සීමා කරගණ්ඩ ඔන්න නෝට් එකක් හදාගෙන හවා එනිසා සුරේෂ් සීම සහිතව වැඩ කර පංෂුදත් පෑන් වහසමට උදව් කරන්න. අදද අපි ඉගන ගණ්ඩ යන්නේ මෙන්න මේ කතාව අපි පස් මහි් මයික ෙටිද කියවන්ඩකාර මම දැක්ක නෑ කියලා සමහරු හිතන ඒ පදේ එක සාමවල් පහළවේ තිස් දෙක දෙක ස්තර පොතය ි ැලුවනේ ආග්‍ය පෙළපතින් තමයි අර හාමාන් ආව කියලා ඒ වුනට එක සාමවල් පහල වේ තිස් දෙක මෙ මෙහෙම කියන කියවඩක එවිට සාම්වේල් අමලෙක් කරුන්ගේ රජු ආගක් මාළගට ගෙනෙන් නෑකිීවේ ආගක්ද වෙෙල්ුල වෙල්ලලා ඔහුල්ළගටඇවිත්. සැබැන්ම මරණය තිත්තකම පහව ගිය යැයි කියය සාමල්ද නුබේ කඩුව ස්ත්‍රීම් දරුවන් නැති අයයි කලාක් මෙෙන් නුබේ මෑනිියොත් ස්ත්‍රීන් අතරේ දරුවන් නැත්තියක් වන්නේ යැයි කියිය. සාමල් ගිල්ගාහිදී ස්වාමින් වහසඉදිරයේ ආගක් හැබැලිකොට පාදැමුවේය. ඒ ඕක තමාර මහ දැක්කෙන නතිපාද රයිනේ නැත්තර මලපනීද නැ්දෝගොල කියන්නකු. මලපනීනේ ? ඉතිං කිරිකොකා එදා මට මේක අවශ්‍යව තිබු නෑ ගොලන්ට කතා කරන්න මම එක සාමවල් පහලව නනි දේශනා කරේ මම දේශනා කරේ ස්තර් පොත. හරි අතේ හෙනම් අපි මේකෙන් පටන්ගම. හරි දැන් එක සාමවල් පහලව සාමාන්‍යයෙන් පට ගැන්න උදයන්ගවා කියන්න පද තිස්පාත්්‍යයබුතේ කොච්චර වෙලාකින් පුළුවන්දවාට ඔක කියවන්න යා පද පහලො පද තිස්පා. මෙලාවක්ය විනාඩි කියකි මා යම්මෝ විනාටිෙක බලුව එච්චර හයිස්පිට නැක ොඩ්ඩක් ෝොටරෙන් ඇඩිනල් ඔයා ඔය පරිචේදය කියවොත් සාමනන්න කොච්චට වෙලාව කියයි දවා. විනාඩි පහක් දෙකයි පයි තටටයි තවෝට්ටයි පාස රජා ඔයා කියවවොත් විනාඩි දහය හරි. අපේ තියන්න ප්‍රශස හැමෝගකිමන්නබි. අපේ සමාරුංජි තියන ප්‍රශ්නය මුණන්දන්නවාද. අපි කියවන වේකෙට සිද්‍යිය වනාා කියලා. අපි කියවන වේගෙට සිදතිය වනා කියලා. අපි ගෝච්චිස්තේෂමට යනුව අ මට ආසමය කරල නිසරත් මංගෝ කලා තියනවා. දෙවැනි වේදිකාවේ දැන්තිබිෙන දුම්ප්‍රිය කොළොඹ කුටු බලාපිටත්වවෙයි එම දුම්ප්‍රය නැවත්වන්නේ සර සමියයන පිරදිනි හන්දිිය පිළිම තලාව කඩු ගන්නාව බල්ලන්න. ඉහල කොට්ටි කඩි ගමුව රඹුක්කන තිස්මල් පොල පොල් ගහවිල වයන්ගොඩ රාගම මර්ධාන සහකොලම කොටුව. මම හිතනවා මංකොල් දදිල කියෙනවා විනාඩි හතැෙන්නං කොළම කොට ේණන එක හයිවා. ඇයි එච්චරික්මනටයා ගව එයා කියපුුවේගෙට කෝච්ේ අනවනංහලුව එක කෝච්යක් නැ රොකට්ක්. මොනමී හරකෙක් දහලෝ විශ්වාස කරන්න යන්නේ අරය නෞන්ස් කරන ඒ එනවන්ස් වේගෙට කෝච්චේ යයි කියලා. ඒම හිතුවදූ හරකෙක් නතුව මොකෙත්තු උුල කියන්න. ඒවාගේ මම එහෙම කියන්න හොඳනෑ ආත්මික සමහරු ඉන්නවා ඉකුල හිතනවා කියවන වේගෙට කතන්දරී යනවා කියලා. දැමනිකං ගන්නන් සමහරු එකසාමල් පහළව කියවන්නේ ඒ සිතිය කෝමොද උනේ කියලා මිනිස්සු. තන ොට කියල ප න්න දි මේ අපි සන්තතුසසිෙන් ප්‍රති න ම ඉගරගන්න න ඇත්තම් දිිගයි ගැන්ීම අපටි ඉගනගන්න බෑන. ඔන්න සාමල් පාන්ත නැකිට හලු නැගෙටලා යාත්ඥ කරන්න්න දන ගහනකට ජානන්සක වලු සාමේල් වහම සාවුල්ට හිල්ල කියපාන් ගෙල් අමෙක්වරුම සංවල ෙම ිනාස කර වරෙන් කියලා. ක් ගල එෙන්ද හිෙම්ම සාමල් නැකිටලා. දර යනකොට මැ එකසාමයල්ගේ ගෑනී කිවලු ඒ මුොකද යන්නේ මිතක කොට්පපු නැතුු ක් ල සම්මිියල් ක කියරවල මැක මේ පොතරක ලිපේ තියන්න කු මේ ඒක හරම ටකර සවල්ල ෙතර කියලන්න පොටි පොිපි ි කියලා මැනිකේ කේතලේ ලිපේ තියන ටිකට මේ අයනගේෙවල් හතර පහක් පහ කරල හැ පැත්තරකි හිල්ල සල්කය කෙතර කෙල්ලා මේ අහනවා මේ සල්ග ගෑනක ඉන්නාත මහත්ය. ඒ එන්න පාස්ට කියලා ඒ මේ පාස්ට රැවිල්ලා ඒ ඒ වනුස්සයක් කබ කඩාන උදේ මන්දරනය සල් කබ හබ කඩා ප්‍රේසර ොට පස්සේ ේුි හිටයි මොකක්ද පාස නෑසවුල් උඹ හිල්ලා මලෙක්වරුන්ව ගහලා එකක්වත් ඉතුරු කරන්්ඩි පාලු විනාශ කරලා වරෙන් ඔොන් යි පස්ට ඒ මයන නැ ෙේ ේලා ම ෙර ේකබ. සාව ටක්ගාලා කනවා මේ මගේයන්නද කෝ අපේ සිරිපාල ර ගිලගේම ඔක්කොට මර රර සේමල ගහරට ටක්ගල එට කියලා පොටේ අඩත්ව්‍ය නොබ මොකද රජතුනි නෑ මලෙක්වරට ගහ් කල වන්හස කිවලප හ හොනයි දැයි සිරිපාලය අනුවන් ගම වටේ ගිල්ලා ටක් ටක් ගාල කොල්ලොට එක සෙට් කරගෙන සියමලගස් ගහ අර කිය. න්න හන්ස .. අපි අටට විතර යන්ද. රයි ඩක් ගල කොල්ලට ිය එතක බල්ලාර ూම් පන් ර .. ඉති අර ගගේ තැි පන්ටි ක් ගන්න. ොල්ල ගේ තු ී සම්බටි ක් ධන . ఉන්න දැ ට න ෙක්වරంට ගහන්. ගහන්නේ යනකොට ගහල ක හමේ ොල හමාර වෙනකට එනවා. දොළහ මාරට ඉල්ලා දවල් කෑමට ඉල්ල දවල් කෑමට ඉල්ල. ඊද පස්සේ දවල් කියෑම කකාලා ොඩි ඇලට්ට කත්්දාාගනවා සසාමය තුමමා ආය ස්වාමෙන් හසේ ාව කූද්දනවා. කූල්දල කියෙන සාමයන්න අරු කෑවනේ ඔයි වැඩේ මොකත් අන්න අරු අන් ආගක්ගුවය විතරක් ඉතුරු කරලා සමර සත්තුනු ඉතිතුරු කරල පල ඒවල්ලවාමේ කියලා. ඒ ල දවනස න වට ැල්න න්න ල් කෑම කාල පුඩ්ඩක් නිදගටන අරක පි ල න හ . ප්‍රේස් ලෝට් ඒසපියි පාසන්න වැඩේ හරිිය වැඩේ හරි. එ මොකද ට මේ ලුවන්ගේ සද්ධරම මේ හෙන්නේ ලැ ඒ වෙන මොනත්නවෙයි දන්න ඇත්ද. ඒරවාසේ බෝ හොම කිය පොනිසා බේ රජකම නැතිකරහවෙන්න තුනයි කාලට හවස තුනයි කාලට හිදිය වෙන්න. ඒහමරි අර කතන්දරයමට තිස් දෙවෙනි පදය වෙන්නේ හතරයි හතලිස් පාට සියම්බලා ගහයට ආගක්ග සාවල් මරලාසාවුල්ට බැනලා ගෙදරෙනවා ගානට හවස ඔක්කම කරලා නාලාකාරය විල්ලා රෑකෑම කාල නිදාගඩය. එමනේ බෝය හිතන්නේ. අපි ොඩ්ඩක් බලමුද එක සාමල් පහල පෝක්. ො කියමු මුල දන් කියෝමුූ කවුද පස්්ට මහේෂපි කියෝමු අප බලමු පොඩ්ඩ පැහතිලව බලමු ඔය එක සාමවල් පහලව කොච්චර දිග කතාවද කියලා වා විනාටිකෙන් අරයා විනාඩි පහෙන් අරයා විනාඩි හය ඉවර කරන කතාවි පොඩ්ඩ බලමු පහලවේ පලවෙනි පටද කියවන්නකෝ සාමය සෞල්ට කතාකොට ොඩ්ඩ කියන්න නවත්න්නය සාමවල් සාවුල්ට කතාකොට ලිෆෝ වත්ස ඩියෝ කොල්ලකේද ගොමට කතා කරේ ස මයිකකින් කියන්ඩ සාමල් සවල්ට කතා කරන්න සම ඔය හිතර විර රගන කමන්න නම බණන්න. සමාන කොහෙද ෝක සිදුවේ චතරද නැත්තං වර කපල හන්ියේද කොහද යි සවල් රජමාලිකා සල් රජමමාලිකා ෙන්ඩෝන හරින්නේ? නොකද දෙවියන් හන්සේ සාමවේලට කියනවා ගෙල්ල සාල්ට කතා කරලා හවල් පනීේ දීපන් කියලා. කෞවතු දන්න සාමල් කොහෙද ජීවත්තු නේදවස් වල එයා ගෙදර තිබෙ කහද කාරඩ දන්නන්නේ. ර රාසාට රජමාල්ලිගව තිබේ කොහද ඔයාගේ පුත්තුරක් හොද. ගිපිය සාමවේල්ගේ රාමමා ගෙදරෙයි ද. සෞ්ගේ රජමාලිගාව තියෙන ගිපියාවට කිලොමිත රන්නුන්නා මේ හිත් දස්සන්නත් පහයි. කෝ්චිතිබෙන කාර්තිබෙන පික්මිති බෙන වූබරතිබෙන අඩුගානේ ත්‍රීල්යක්ව තිබ්බිනේ. සාමවල් කොහොමද රාමා ඉඳං ගිපියාවට ග. රාම කියැන එෆරයිම් කඳු වැටිය තැන. එරම් කඳඩු වැටියේ රාමා කියන තැන ඉදම්. ල නැගල 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 උඩටට එ්ඩුවෝ නේෂ්හෙම් පැත්තට ඒට මාස එතැනින් පල්හට ශිලෝ හරහා බෙතෙල් හරහාගි ජෙරුසලයමට යන්ඩ කලින් දකුණු පැත්තට හරවල අරියල් පල්ලහ පැත්තෙන් ජිපියාවට අණ්ඩුවනේ මට නිකම් කියන්නවා මයික තියන්ග නිශ වයගෙන් තම අහන්්ඩුවන කිලෝමිට සීක් කියන්නකෝ ඒ කාලි කිලෝමීර සීයක් ඒ සාමවල් යන්ඩ පැය එහැමනත්තන් දින කියක් ගත කරයි ද සාමාන්‍යෙන් සාමවෙල් හොඳ කොල්ලෙක් ඔයා වගේ සතියක් තර ඔයා නම් සතියක් ගයි හැබැයි නැන සාමනය දවසකට කිලෝමිට කියක් යන්න පුළුවන්ද අට විදින්න පුලුවන්ද. පාලවා වි්සක් විිස්සක් පුුවන් එ දවස් පහ අඩුගානේ හරි ඩිස්කවන්්ට ත් දෙමුකු දවස් තුරක් කියමකු ිගැනෙක්. ඉරු උදාවී ඉඳලා ඉරු බැස්ම වෙන කම්ම ගමන් කරන විදිහට මේ සාමවල් රාමාවලින් පිටත්්චලලා ගිපිය ගේයා ගන්න හලු එතනම දවස් තුනයි මොනා අදබේ කතා කරන්න ගොල්ලු හරි දැම්බලන්කො අපි කියහනකොට සාමල් සෞ්ට කතාකොට එක ළඟ ඉඳට හිටියල ආමේ දැ ස්වාමීන් වහන්සේ තමන්ගේ සෙන ගෝ ස්්‍රයිල් කේ නුබ රචකොට ආලේප කරන පිනිසමා එවසේක. එබැවින් දැන් ස්වාමන් වහන්සගේ වචනවට වචනවල හඬට ඇහුන් කන් දෙන්න. සේනවල ස්වමින් වහන්සේ මෙසේ කියනසේක. ඉශ්‍රයිල් මසරෙන් එන කල අමලෙක්වරන් ඕන්ට කලදේ. එනම් ඔවුන්ට විරුද්ධව මාර්ගයේ සිට්ටිී හැටි සහිකරමි. දැන් නුබකොස් අමලෙක්ට පහරදි ඔවුන් ඉතිරි නොකට ඔවුන් සතු සියල්ල සහ මුලින්ම විනාශ කරදමා. මනුෂ්‍යන්නා ඉස්ත්‍රීන්ද බාලයින් හා කිරිදරුවන්ද. ගවයන්න බැටලුවන්ද ඔටුවන් හා කොටලුවන්ද. මරා දැමැන්නැයි කියන සේකයිකිවේ. ය මම පස්සේ ඔගලන්ට මේ ඔක්කම කියලා දේන්ටයන්නට ඇයිදවන් වහස මේ වගේ සිහි කරන්න අමල්ල එක්වරුට විතරක්. ඕම කිවමද ඉස්ශ්‍රයිල් එන එක මිසරයිඉඳ පොරොන්ද දේශය කරහා කරා එනකොට. විවිත? ජාතින් ඉස්්්‍රයිල්වරු සමක යුද්ධරය ොලන්ට රි හැ කර. ඒ අය අතර ඇයි අම්ම ලෙක්වරුන්ට විතරක් දෙපියන් වහන්සේ මෙච්චර බැනල උව විනාශ කරේ පොලෝ තලෙෙන් උව තියන්ඩ හොඳනෑ. අනික බගන්න කියන කතා මේ මේවවාගේ දැලනය ඉද කොටත් මහත් ල කියන්නන්නේෙම අපේ බයිබල නිකම්ේ මොකක්ද මොනොතත් අසබ්‍ය පොට ඒක ඉන්න මනිීමරු දෙවි කෙනෙක්. ඒ මෙතන අමලෙක්වරුන්ව විතරක් මරන්ඩපාලු ගේ ෑනුන්ගේ දරුවන් උගේ සත්තු පවා මරන්්ඩලු කියලා තිනදේ ඒකට පන් පස්සෙන්නම් මං පස්සේන්නම් මොකොට කියලා ඒක කියන්න. හරි දැන්හොඳ හතරයින පදය පලන්නකු සෞල් සෙනග එකතු කරවා තොලාහිමීදී ඕ වෙෙලාහිමීදී ඔවුන් ගණන් කළේය පොටකින්න දැ. සාමවෙල් කිලෝමීට රණු නමය දසම පහක් රාමයිදන් ගිබියාවට ඇවිල්ලා. සාවල් පනිවිඩේ දීලා එතනම නතර වෙලා ඇතින තන් ගෙතර යන්ඩ ඇත්ද. ගෙදර යන්න ඇති. එයාගේ වැඩිීවරයි ප්‍රපේට කෙනෙක් කියන්නේ ආවා පනිවිඩේ දුන්න ගෙතර ගියා. පනිඩි දීල එතනට එලා ඉන්නේ. ආයේයා යන දැන් සාවල්ට භගකීම ලැබුණ සාවල් මොනාද කරන්නේ අමලෙක්වරුන්ට ගහන්ඩ දැංලෑස්ති වෙන. අවදා උදේකහන්ටන් ගත්තිනෑ. කොහෙද මිනිස්සුන් ටෙන්ඩකි වෙරස්ඩ තෙල්ලායිම් කොේ තියන දෙෙලායි. ඉස්රයිල් වල ඉන්න කට්ටියය නැතම් නිත් කටියය සිතයන් වලින් බලාගන්ඩ ඔබල දන්නවාද බේර්ෂීබා අපි සිංහල මොනකොති බේර්ෂබාද බේර්ෂබා කියලා ගැන්නේ. එතන ඉඳම් පල් තව ආරාට් කියලා තැනත් තියෙනවා. බේර්ෂබා ආරාට් දෙක අතර. එතන ම තෙලායිම් කියන්න එකන්න එතනින් තමයි එතනින් පහලට තමයි යදයා කාන්තාාරය ඉවර වෙලා පාරන්කාන්තාරය පටන්ගන්නේ පාරාන්කාන්තාරෙත් ඉවර වෙලා තමයි නෙගෙව්කාන්තාරය පටන්ගන්නේ යුදයා කාන්තාරය ඉවරවෙලා පාරාන්කාන්තාරය පටන්ගන්න ඒ හරි තමයි ඒ තෙලායිම් තියෙන්නේ. දැම් බලන්ඩ සාව ගිපියාවලින් එතරන්ටන්ඩම තම දවස්තුනක් එයා වඋනේ ඇ ලට ැස්්ුන නිස්සු සංක්‍යාව මොකදද පාබාල සේනග පාබාල සේනග දෙක්ෂයක්ද යද මනුෂය දස දහසත් සිට දධමානශ විේෂය කය ොකද ඒගොල්ලන්ට එක ලේ තන එඇඩ ගොල්ගේ පලාාතට පොඩඩක්් ලඟයි. ඉතින් දෙලක්ෂයයි යි දෙලක්ෂ දදක් එකතු වඩ ටෙලිගම් ඉන්ටනෙට් ටෙලිෆෝන් විදුලිය වාහන යනවාන මනුවත් නැති ඒ කාලේ කොච්චර කාලයක් ඇඩ ඇ්ද. පයින් යවන්ඩ ඕනේ සෙනඟ මුලු ඉස්ශ්‍රයිල් රටටම අන්න රජතුමාගේ අනත් යන හැමෝටම යුදධ සෙබලුන්ට එන්ද කියලා තෙලායිම්බලට. දැබි ලංකාව ගත්තොත් ලංකාව ගත්තොත් තෙලායිම් ගල්ල බකි කෙ හිතගන්නකු පහලින් තියන ේර්ෂබාවලකත් එහයි කැන බේශෂබාවලින් සීමාව ඉවරයි. දාාන් උතුරු සීමාව. බේර්ෂබා දකුණු සීමාව. ධන කියන්ද පේදුරු තුඩුව බේර්ෂවා කියැනෙ දෙවුන්දුර තුඩුව. දෙවුන්දුර තුඩුවත් පව්කරලා තමයි එක් වෙන්න කියන්නේ. ඉතිං හිතල බලන්ඩ සවල් රජතුමා පනිිවිට කාරීෙන් යවනකොට මුලු ස්ශ්‍රයිල් රටම ඒගොල්ලො දුව ගැන අන්්ඩුවනේ. හැම තැනට පණවිඩකාරීන් යවල ඒගොල්ල යුද්ධයකට ලෑස්සි වෙලා හැමෝම අපි කතා කරන්නේ දෙලක්ෂ දහදක් ගැන. ඒ මිනිස්සු තෙලායි මෙන්න කොච්චර දස් ඇති කළ හිතල බලාගන්න. මම කියනව තුනට වලිබෝල් ගහනවා කියලා ගහන්න දොළොස් දිනයි එහ පැත්තේ හයයි මෙහා පැත්ෙහයි මං තුනට එතන්ට ගිල්ල බෙරිහන් දෙඩවාන කවන්න දෙන්නෙක් තුන් දෙනෙක් ඇවිල්ලා ඇති. අපි එතන මිෂන් හවස් එක එන්න මේ දැනියල්ට කිවච්චර කෑගහන්න තියන ඔව මචයිහ් ස්ක්‍රීම් ඇන් ගෙල්න් කොල් ටකටද වොලිබොල් කොට් ගාඩියල් මේ මෙතන දොලොස් දෙනෙක්ව වෙලාවට වොලිබෝල් කියන යුද්ධයක් නවෙේ එක චූන් ජොලියක්. මොනෝපොලියටඒ කාව ගෙන්න්න ගණඩ අපි විඳින දුක. හ මහේෂ් ෆෝන් කරලා බුලත් අතත්තියලා වැඳලා ගේනවා වගේ තමා ගේඩුවනි යුද්ධයකට සෙබලුන්ව ඒ දෙලක්ෂ දාදාක් මේවා මොනවත් නැති කාලයක ලෑස්තික රන්න කොච්චර කාලයක් යන්න ඇද්දකොල හිතල බලන්න. හරි හරි දැන්ගේවන්ඩ? හුල් අමලෙක්කරු නුවර ලඟට පැමිණ මිටිය අවතේ සැගවී රැක සිටියේ කකයි මටියාවත දැන්ගේ වලටවා එකන යුදධයා මටියාවත පහුකරගන පාරාන් මිටිය අාවතත් පහුකරගෙන දකගේ මිටියාවත පැතනවා ශ්‍රයිල්ලෝකොල ඉන්නවා අන අන්න දැන් දැන් ඒගුල්ල ර අපේ ලෝදගය සෝතුම් කෝමර ඒ ඔක්කොම් පහුරන දැන් ඒගොල්ලු අර ශෝවා ලඟත දැන් ඇවිල්ල එන්න දැන් දැන් ඒගොල්ලු අරර පල්ලහටාබා බෝඩරේ ලඟටම වගේ ඇවිල්ලඉන්නන්න දැන්? තවද සෞුල්් කේනිිවරුන්ට කතාකොට මා විසින් අමෙක්වරුන් සමඟ නොබලා විනාශ නොකන්න පිණිස ඔවුන් අතරෙන් අහක් වො යන්න එකන්නේ ඒ අමලෙක්වරු අතර හිටිය අහිංසක ජනතාව. කෞද කේනිවරු ඉගු ලොක්ත් කානානිවරු තම කානානිිවරුන් හැමෝම ජරා අයෙන් නෙවෙ. සමහරය හොඳය. ඒ අහිංසකයන්න මොකටද අපි මරන්නේ කියලා මෙයා අමලෙක්වරුන්ගේ රටතුළ හිටපු කේනීවරුන්ට පනයටයක් දුන්නා. ගුල්ල නෝන්ඩි නැවෙන් රුවෙන්ට මොද අපි දෙන්ඩ අනවා ෂෝ එකක කියලා දැ ඔගොල හිතන්නේ කවුරල පෙරකාරය කියල අසව් කේනීවරුණේ මෙන් යන් එහමට කියන්න ඇතිේ මොන්න තරං රහසි ගතව නිකං අපි පිටරාට වැසියන් නෙවෙයි වගේ වෙළඳන්කරුවෝ වගේ සෞෝග්‍ය අර සමහරු අමලේක්වරුන්ගේ නගරයට ගිහි කේනිව රුන්ව හයලා ළඟට කියල්ල මේ මම යුදවෙක් අපි ගහණ්ඩයනවා මලෙක් කොරන්ට නොවන්ටි නැතුව මර්ෙන්ඩ කියලා ඒගොල්ලන්ට පනේඩී කියන්නු හිතල බලන්ට කොච්චර කාලයක් ඇයි දේකට දැන් කේනීවර රොක්කෝම අර මලෙක්කුවරුන්ට සැකයක් ඇති නොවම විදිහට මේකුළු බඩු මුට්ටු සේරම ඇරගෙන මාරුුවෙන්ඩුවනේ. ඒකට කොච්චර කාලයක් කියඇයිද. ලන්න ඒකොල්ල හිමීට නික නෑගමන කැනවා වගේ සාම්‍යෙන් රෑටනේ ඔකුලු හිතන් ඩෝනේ නිකම් මේ හිතන් ඩිපා මේ බයිබලය ඔගොල්ල කිව ම ම හන්න ගොල්න් හන්න කියහිතනෙ ඔයගේ හිතන හට බයිබල කියවනකොට එක අතක් හරි මට පේෙනවාදන ඒක තමයි අප ප්‍රශ්නය පස්සේ මමාට කියවා ත හරියට බයිබල බැල්වන කියල. දැන් කියන රුන්ට පන යන අපි නාක්කර ය මල. රට ඔගොලේ රට ඉන්නේ නොන්ඩි නැතුව මාරුවෙන්ද. එති මලන්ට පු මක්නෙත ස්ටල් පුත්‍රයන් මිසරෙන් එදී නුබල ඔවන් සියල්ලන්ට කරුණ කලෙව යැකිවේ ඔගොල හොඳට අපිට සපොට් එක න්නන්නේඒ නිසා එබැවින් එබැවින් කේ නිවරු අමලෙක් කරු නතරෙන් අහක්ව ගියෝය. ඇ මේක තමන කේ නිවරුන් අමලෙක් කරු නතරෙන් ආක්ව ගියෝය. බි අඩි පහලමේ. අප හිතන අඩි පහලමේ ොන පිස්සූද? කහෝමද යන්නන්නේ හිතපු ගමන් කේනිව රොක්කම මෙ මේ ක්කම් බට මුට අරගන යන්නගිය තමලකුරයි හොදන්නේ වැඩිින් එකකට යනක් එම එමද මනාරම කියන්නේ. කොච්චර කාලයක් අරගොල්ල අතනෙ යනකා මේ ගොල්ලො සඟවී ඉන්ඩඕනෙද කාන්තාරය. තිල්වාතු කොල ඩලු හරි ඉද කේනිවරු මාරුුණා දැම් බලන්ට ජේම සවුල්ද ම්? හටන් මිසරේ ඉදිරිපිට තිබෙන ශූර් දක්වා ගෙදේයන! හවිල්ලා පටනි මිසර ඉදි තියන ශූර් වෙනකන් ඒ ගැන මේ හන්ද අර පෙට්ටිකට වෙනකක් නෙවෙයි. මා ගෙදන කිලමට දශේ හැත්තාවකට පැටි අමලෙක් අමලෙක් කරනුට පහර දුන්නේ ගගා එලව ගැවුවේ! හිතාන් දෙපා නිකම් පිට්ටනයක ක්‍රිට් ගහනවාගේ මමගොල ගහගත්ති කියලා මේ ොන ඉන්නම් ඒ කොන වෙනකම් කියලා. හවිලා කොහෙද කිය තියන්නේ කියලා සමරු දන්න ශූර් කොහෙද තියෙන්නේ කියලා දන්න ඔ මේ අපි දැනගණ්ඩ නන්නම් මේ නන්තික ශුදාටණ වහසේ දැන්නේ. හරතමන් කියනෙ හරි හරිඉීන් හගොල්ල කියවනොට ොගොල්ලන්ට ඕක හැම කෙනාට හොයාගන්න නම් අරිතඒවටන අපි වගේ ඉන්න කත්ති අපි උදව් කරන ෝගොල්න්නට බොෝ. ඒයිඉන්න බයිබල් සිතය මේ බයිබල ස්කෝලි යිබර් ජෝග්‍රෆි කියලෙක්කු ගන්න නේ මම දන්නවා බයිබ ජෝග්‍රික කියනෙක් ඉගන දැතිය නොද දැන් න ලාසියක දැ ටර්මික යනවා ද කිීදේ බයිබ ජෝග්‍රි ගැ ගනිමින් ඉන්න ඇතඋත් සන්න්න අවවංකම කියන්න. අව්වංකව කියන්න ජොලිද එපා වෙන ද ඇත්තක එපා වෙනවා. මට ජොල්ලි රයක ඉගන ගඩ එපා වෙනවා. අතර ෆෝතිය ලාස එක තරක් කන්නවා තුන් දෙෙනකුට එපා වෙනවා එක්කෙනකුට ජොලි ඒ කියෙන විතරයි මේ සෙට්ට එකේ බැඳලා ඉන්නේ එයාට විතර බයිබ ජෝග්‍රෆී ජොලි ඇයි දන්නවාද ඒ ගෙතර ගෑනිත්ත එකෙන්න්නවාට වැඩිය බයිබ ජෝග්‍රි හරි කවන්නේෑ ඕොයි එනි ඔවුල්ලු අපසටවා ඇත පාලන මත් බයිබ ජෝග්‍රිගෙන ගන්නකටමට එ පාවන සිටියන් ඇඳල්ලා ඒක අරක හය පම මම හිතුව ඒ කාලේ ම බයිබ ජෝග්‍රිගන ගත්ත කාලේ මොනොහටදුව ය ඔය බයිබලය අන්නා වස්ස ඔය තැන්වල නංදාා ලාතියන හිකවටර මිනිස්සුන්ගේ නංලස්තු අරු මුව වැදුවලු මූ අරුව වැතුවලු අරු අරු අරගෑන හරහා වැතු ඉදිී අන්නුන්ගේ ඕපාදක මුකටද හයි කිය මම හිතුවා ඒ කාලේ. බයිබ ජෝග්‍රෆය තමයි දැන් අපිට තේරෙන්නේ අටේ රාමා කොහද තියෙන්නේ ගිපියක් ඔහෙද තියෙන්නේ මේ ටිම්ලාක් ොහද තියෙන්නේ ෂූර් කොහෙද හවිලක් ද එතකොට තම අපිට තීරෙන්නේ අ මේක මේ අපි කියවන වීගෙන් වෙන කටාවක්නෑ මෙ ලොකුසින්නේ එක මං ගට ලොක රහසක් කියන්නද රස දැම කියෙන එකන කියන්න මේ නොට්ටකින් න්හ නොට්ක ඇබි ලත්න යි. මේකින් අ දැරි ලා න මාවව සීම කරන ඉතිං ොෙද ඉවරන්නේ උදාව් කරන්න ස්වාමිනේ. අමලෙවරු ඉශ්‍රයිල්වරුන්ට ඉස්ස ඉස්සල්ලම ගැහුවනේද එත්තන්ට වෙනකම් පන්න ගන ගිල්ල එතැදිම තමයි උන්ව විනාහස කරවෙද වනාසේ. හරි හරිඒ ඇති කියවන්නක පාස්ස කියවන්න. හ අමලෙක්කොරුගේ රජවූ ආග පනපිටින් අල්ලාගෙන මුළු සෙනක කඩුමවාතින් සහ මුලින්ම විනාශකර දෙැමුවේ දැ මෙතන කියවා මුළු සෙනගම සහමුලින්ම කඩුවෙන් විනාශ කර කියලා දැ මුළලු සනගම විනාශ කරානම් මුලු සනම විනාශ කරා. ඔතන ඕකද අදහස්ස කියන පස්ස අපි බලමවා පස්ස ෝක බලමෝක මතක තියාආගන්්ඩ ආගක්ග විතරක් එහ අජතුමාව විතරක්මයා ඉතුරු කරාලු ඉරි පස්සේ ඒත් සවල්ග සෙනග ආගක්ද බැටලුවන්න ගවයිනුත් හර සතුන්ගින් ඉතා හොඳ එවුන්ද බැටලු පැටවුද සියලු හොඳ දේවල්ද සහ මුලින්ම විනාශකර දමන්ට අකමැතිවේ ඉතිරි කර ගත්තෝය. නොමුත් නුසුතසූ නොට්නව් සියල්ලම වූ විනාශකර දැමෝය. ඒ ඒක එනම දේශනාවක් කියන අපි වගේ දමා දවනාස කිවන අශුද දේවා හක්ර පං කියලි ඕන්න ඇති අශුද ේල් හකරල අපි ඕන ශුදේවල් හොද යා ගන්න . ස්මන්හන්සගේ වචන සමවෙල්ලෙතට පැමිණ පොඩකි දැන් එට කියල කියන්න කබදද ඒකන්ඩ සාමවල් අරයයට ගිල්ල කියලා අපහෝ ෙදර ගිල්ල අරයයා මිනිස්සුුවද ලක්ෂ දහ දක්ෂෙට කරගෙන මාසගානක් කියන වනේ අරගොල් වෙලා වෙලලා සරයන ගිල්ල ගන්න හල්ලා එඳම් ශූරුවයනක නිකම් පයින්ග දව තිස්ගානක් යන නිකම් පයින්ගියත් හලෝ තේරම කිය නිකල් නික කිසිම ප්‍රස්ටක් ව පයිංගියත් දවස් තිහකට වැඩේ යනවා දැ මේ යුද්ධයක් සටනම් එලවේ එලව ගහන අරුණුත් ගානවා මලක්කවරු ැන නිකං එුන වේන යුද්ධයක් කරගෙනනේ යන්නේ. හිතල බරට මාසකීත්ත කෙලීට පස ගහල ඔක්ම ඉවර කරලාඒ ඒහි දන් එනුවනි ඇවිල්ලා ගිල්ගාල් කියන තැන මේ ඔකෝම කියයලා. න ගිියාව ගෙදරට පස් පස්සේටකන් කිය නොගලන්. ඒ සේරම උනායෙන් පස්සේ න මාස් ගානඟට පස්සේ. ඔගොල හිතනාද සාමල් ෙර ඉන්ටනෙට් එක නැත්තම් ටීබිය එක නිියව් බලගන අද මනවා දනේ අද මනාදුනේ මක අපේ මානසිකම ඇ මානසි මෙහෙවම වෙලාව අපි අයිතියෙන් එක මෙහැමදාම පැල්ලුවේ ඔන්න අද? හමුාව පනස්තු විනිියංකය මේ ස්ථාන කළ එතැනින් එතනට ගිය මෙන්න මේ වගේ උලන් ඒවගේ සාමේල් බලාගෙන තිට අම්මා දැන් හවිලාවෙලින් පටන්ගත නියමයි එන ා අන්න ජොනතන් පනස් හතරවෙනි සේනාංක අරකගෙන අරපැත්තෙෙන් යන අම්මා ශෝවර්රලට ගෙන චන්න පනස්හත්වෙන සේනාංක අර පැත්තෙන් ඒම නිව සාමලට මනුවත්දන්නේ මාස ගනන් ඉස්ල් නි්ක්්දයි ඇයි සැබලු නෑ සැබලු ගින් යුත්්තෙද ඒගල න්න හදහරි ෝමහරි පනේටයක් ඒ පැරදුුණනාද දින්න දන්න ඇද හිල්ල යවා වන්හස කියපි රෙන් දනවා. නමුත් සේ පැත් කීනෙක් මැරිලවෑ ජයග්‍රහණය අපිට ලැබෙනවාද දන්නේ කියගට ඉන්න කොට ඔන්න මාස ගානකට පට පස්සේ ජල්වියන් වහන්ස කතා කරනවා. සංවේ තැසාම්වේල් කල ප්‍රන තන් දවනට පිට ෙන්න් යාන න නේ කියලා කියට ස්වාමින කියනකට දවන් වහන්ස කිය දේ බලන්නට. මම සවල් රජකමට පත්කළ බැන් තැවමි. ආම! මට හසිමට ඔයත් තර එක සාමවල් පාලපට ශේෂ මාස්ටක කල ටම කිවේ බරුවටද. පනේ යුද්ධකැන නැබේ! දන්ස කියනවා සාවරාජ අ අරුවමං රජකරේ. හ මේක මෙදම දේශනාව. දෙවියන් වහසේ තමයි සාමල්ට කිව්වේ. සවුල්ල ජකරපන් කියලා ඒවකි දෙවියන් වහන්සේ තමයි මාව පාස්්ටර් කරේ. ඔයා පාස්්ටර් කරේ ඔයා පාස්්ට කරේ මෙතන ඉන්න අව ය සේමය කරන අව සේවට ගෙනාවේ දෙවියන් වහන්සේ. දෙවන් වහස තමයි ඔබට දීමනා දුන්නේ. සුව කිරීමේ දීමනාව අ අනාගත කීමේ දීමනාව යක්ෂයෙන් දුරු කරන දීමනා. සමහර වෙලාට දෙවියන් වහන්සේ අපිදිහා බල්ලා ප්‍රාධ මුව පාස්්ට කරේ. ප්‍රාධෙ මට දීමනා දුන්නේ. හි න්න පුළුව හොුල කියන් පා බුරරු කියන් ඩිපා කර දනසමි සාමල්ට කියනවා කවුරු හරහා සවුල්ව රජකමට ආලයපක කරද ඒ මනු්‍යයායටටම කියෙන ප රධය වකව මං රජ කරී කියලා. හේතුව කිය දැන් කියවන්න මක් නිසාද ඔහු මගේ ආච්ඥන් නොපවත්වා මගේ වචචන ඉස්්ට නොකර මානුව යාමින් අහක්ව ගියසේක දුම චෝදනා එල්ල කරන්න. සාම උදහස් ව සාමට මලපෙන්න්න. රා මේ සිද්ධිය වනේ රෑ රාත්‍රිය මුළල්ලස්වාමින්න් වහන්සට යාාඥා කළේ වලන්ඩ රාත්‍ර මුළල් ඒ අනා කර ගැන පිලා නයසායන මගේ නැන්ද මට ආශිරාද කරන්න මගේ මාමන්්දයාව මරන්ඩ මට රහසාවත්දෙන්ඩ ඇන්දිරි නීතියට හු ොවේහට යන්ඩ උදවකරන්න ඒක නෙවෙයි. මෙත් දෙවියන් වහන්ස එත් එක කතා කරවා දෙවියන්හන්සේ සාමවේ අතර තිබ සම්බධතාව නියම සම්බධතාවයක්. හොල්ලලා ජූටි කාලේ ජූටි කාලෙ කුඩාර මණ්ඩපේ ඉන්නකොට දෙවියන් වහන්සේ නම කියල කතා කරේ සාමය කියලා මේ කොල්ලා හිතුවා ඒලි කතා කරව කියලා ගිල්ලලා චර් කතා කරා දෙ කිය රන්න. ඒයින් මාව මේ ඉින් දෙෙෙන් ඇරට මංකත කරන ඔන්න ඉිල නිදාගන කිවම අප පව කියල නිදා ගත්තම ජනද ආපාව කතා කරන. තුන්වෙනි දැර කතා කරලා තමයි දෙන් වහන්සේ මේ චූටි සාමේල්ට කිව්වේ මෙන්නඒයාගෙන් ලොක්ක ෑනවා නාගතවක්්‍ය කියරයි. චර්රට බානක මේ ඩයල්ල එකක් අපේ සාමේල් කියන්. සාමයල් දවසක් ඇල්ල දෙවන්හසේ ඇල්ල ෙනස්වාවිෙන මාවමු ප්‍රතිික්ෂය කර කියලා. දෙවියන්හසේ සාමේල්ව සනසන්න ඇතුව දෙවියන් වහසේ කිය සාමල් උඹ වවේ මාවපංගුන්තාව. දෙන්නට දෙන්න පදාග අටරන්න පදාගෙන ඇඩුවයි නෑ ම කියන තේර ඒකටත් කියයි. අන්නවි්‍යාජ ධර්මයක් වඋ ගන්න නොහ. සාමවල් සහ දෙවියන් වහන්සේ සිපගත්තඇයැයි. එක් දේව දාසය පවසයි. දෙවන් වහන්සේට මෙයා සම්බධ තයි බලන්න දෙවියන් වහන්සට මෙයාගේ හිල්ල කරන්න වාපුන් අයින් කර ජර ෑ මවපයිකරි. ඒ වගේ හොඳ සම්බන්ධ තාමයත් තියන දෙන්නෙක් තමයි දෙවන් වහසේ සාම ලිතිමයා රෑතිස්සේ ආත්ඥා කර වගෙන මේ ගැන තම කතාගෙන ඉන්න මේේ දෙන්න ඔ ආත්ඥාව කියන නත දාති ඇත්තරේෙ කුල්ලු දෙවන් වහන්ේ සාමල හොඳ ටෝක්කයක්ත් දාෑන ඉන්නව තන උතුේ වන්න එක කර යෝකන මේ හරක්ස්වාග උබහන්ේ තෝරණකට මන් ජනගත්ත ඕක උස්සට සුදුට ඉන්නකොට මොන් ජනගත්ත දේන ම දන්න උඹට ම දන්නවා මන්දන්න දබ මම සරුව ප්‍ර්ඥාවන්ත ඉ ඒ රී තකට සුරේෂ්ඨ පුලුවන් දේශනා කරන්න තව වරුදු තුන්හක පස්ස කියල හෙම කියලා ඇති කවු් දන්නේ. කොහොම හරි රෑ තිස්සේ මල පැන දම් ඇ දෙ මස්තේ කතා කරගෙන ඉන්න. කියෝසාමය ලදේ සවල් සම්බෙන්ට යනන්න පිස්ස ොඩඉන්න. පදද පින්නේ දොලාහා සාමුවල් උදය සවුල් සම්බෙන්ට යන පිණිස ොට උදේට හම්බෙන්ඩි කිය කියන්න රරරාර අර මගේ ඉස්සල්ල කිවා වගේ මැනිගේ කේතල වතුර ජන්න නනාපහ රුව පොට හම්බෙලේ නඟ ල්ලැලු. එහමද නෑ. ආරජිලෝමී තරා නූනාමය යිද සම්මාපහා තේරෙනවද? තමයි අපි පරිසං එන්න ඕන බයිබ ලකවනකොට ඉගන උදේමයා පටන් ගන්න කියන එක තමයි අදහස නමුත් උදේම ගල් හම්මවෙ දස්තුන කතරක් යනවා හම්බෙන්ඩ ඊට පස්සේ වේලාසිනින් නැගිටේ එවිට සවුල් කර්මෙල්ට පැමිණ ජෝ්‍ය එක බලන්න එවිට කියනක ධර්මය නැිට්ක මම එ විට කියලා පි හිතනවා නෑ මං කියන එක හඩ මෙයා යනවා ගිපියාවට නො එ විට කියනක ම පැදිලි කරන්නන්න. දවස් තුනක් කියමුකු ගිබියාවට ගිම ගිබියාව ඉන්න කට්ටිය කියනවා මේ රජතුමා කර්මේල් වලට ගිහිල්ල කියලා. ගිපියාවෙන් කර්මයල් වල යන හු හගන් ඉස්ශල්ල ඉන්න කට ස්යිල් දන්න කටය. ගිබියාවෙන් ආය කර්මයල් වලට යඩ එක්ක කයිසිරයාට කිහි උට තිින්න්ට ුවනේ හයිා පැත්තරට ඒම නැතාපවං අර බෙටෙල් ශීලෝ ශහෙම් අරහ ගැලෙලි අ නැත්සරැත්තකට හරුවගෙන ගිහිල්ල එතනින් අන්ඩෝනේ. ඒම නැතඟරක්හොඳු නැගල්ලා බැහැලා කෙලීම්ම ඇවිදගන අන්්ඩෝනේ කර්මේල්වරට. තව දවස් හතරක් පහක් යනවාඒ. අයිෙන් ඇවිදලා යන රෑට රෑට එක ඉර බැස්සාම නිදාගෙන? ඉර උදා වෙනකොටම ඇවිදින්න තෙරනෝද ගිබියාවට රාමාවලින් ඇවිල්ලා එතනින් ඒගොල්ල කර්මයල් වලට ගියා කියන පනිඩ ඇහිල්ල කර්මයල් වලට යනවා. දැම්බලන්න කර්මේල්බල දම නතිවෙන්න එක පලන්නකෝ. ඒ ජෑස්තම්භයක් පිටුවා එහන නැන නැන ොට ඉඩ. එවිට සාවුල් කර්මේල්ට . කර්මල්ට පැමිණ ොටඩ පැමිණ කියන වචනය මතකතියආගන්ඩ පැමිණ එහි ජෑස්තම්භයක් පිහිටුවා හැරි ගිල්ගාල්ට බැසයන්ට ගියයි සාමේලට දන්වල ලද්දේ. දන්වන ලද්දේ කොහෙදද සාමවලට දන්වනවා කර්මයලට ඇවිල්ල මෙ මේ වගේ මේ කරලා ගිල්ගල්වට ගියා කියලාඒවාට කර්මේල් වලට ඇල්ල ගිල්ගාල්වලට ගියා කියන්න පණ විඩේ මෙයාට ලැබුණේ කොහෙද රාමාවලද ගිපියාවලද කර්මෙල්බලද කර්මල් වල ගොමත් දන්නේ පැමි ඒගැන්නේ මෙහට පැමින්න ගියා කියල හේතින කියන්න පුලු. හතිසේවත් ගිපියාවලද කියලා තිබ්බනං පැමිණ කියල කියන්න බෑ ගොස් කියල කියන්න වනේ. ද රාමාවලින් ගිපියාවට ගිල්ල සවුල් කෝක කියල හනකටන එඒ කර්මෙල් වලට ගෝස්? මේ ඔක්කම කරලා එතනෙන් ගිල්ගල්වලට ගියා කියලා කියන්න්ඩුවනේ. හැබැයි මෙතර කියන්නන්නේ මනවාද කර්මයල් වලට පෑමීන් එන කවුද කියන්නේ. කර්මේල් වල ඉන්න කට්ටිය කියන්නේ. ආවා පාස්ටර් රජතුම මෙට ආවා. ඇැවිල්ල මේ දේවල් කරා මනොම නෝද කලා තියෙන නොබොර. ඒ ඔක්කම කරලා අන් ගිල්ගාල් වලට බැසයන්ටඇයි බැසයන්නේ. ගිල්ගාල් කියන්නෙ තියන කොයේද. ජරිකෝවකට ජරිකෝව කියන්නේ ලෝකෙ පහත්තම රට එකන්නේ මුහුදු මට්ටමෙන් මීටර කියද. මීටර ගාන මළ මුහදන්න හරි මල මුහද ලඟනයන්නම් ජැරිකෝව තියෙන්නේ. ඉතින් අද එදාක් පමණ. මීටර විසය හතකට වඩා පල්හා මුූතුම අන්ටමින්. ගෙද න පහලට බැහැ දැට තීරනවාද කර්මේල් තියන්නේෙ කොහද ඒ කතු වැටයනේ කමල් කියන්නේෙ කඳු වැටිය ගිල්ගාල් කොහෙත් යෙන්නේ ජෙරිකෝ කිටුව අන්න ලස්සනට කියනවා බැහැගෙන ගියා කියලා නියමයිනේ අපිට ඔය පැමිණ ගුස් කියන්නේෙ කදාල නෑනේ සවුල් කර්මයලවට පැමිණ ඒ ඔක්කම ජල්තර වැඩ කරලා ට පස්සේසාමල් සෞල්ලඟට පැමුණු කල ඒ කොහෙද කොහෙද සාමල් සවුල්ලඟට පැමණුණු කල දැන් කොහද ගි කර්මයල් වලින් ගිල් ගල්ලට යන්න කොමද හ කර්මයල්වලින් ගිල්ගාල්වලන යන්න නංහගන්්ඩ දැ දැ මේ දැන් අප ඉශරයිල් සභාව තියනවනේද. අපේ ඉශ්‍රයිල් සභාවයාය මේ දැන් දැන් පිටත් වෙලා ල වියනම කටිය ඇරගෙන එකලු ජෙරිකෝටයන්න මෙ දැ දැ මිහොත ඒග හො ල ැති හෙම පල් හට ගිල්ල ජරිකෝගල්ල ොමගරලාන්ටම ගල්ලම රට ගැන න දේශන ෝර ම වි ගොට උගන්නන්ට යනු හරි ඒ නිසාැ ඒ ගොල්ලෝ ජෙරුසලයෙන් මිදන් මේ ගිල් කල්වට ඇන්ඩයන්න ැි ල් ල දැ ල න්න ත ොල්ලන් ලාල පහට පිටත් වෙල දහය වෙන කොටේ යයි. ඒග වෙෙලා දහ නට පිට තුොල අර තුළ මරකම ට ගන්න . එකන එයා කඩිෂන් බස් හයිවේ. ැන් කර්මේල් වලින්න් ඔය ගල්ගල්ලට අන් නම් කොච්ර කාලයක් කියහින් ඇතිද සාම්විල්. අන්ඩ කර්මේල්වලිං නූතු වෙරලතිගේ. කායිසරයා නෙතන්යා ඊට පස්සේ අපිට යෆෝ ගින් ඒම්ම පල්හැට ඇවිල්ලා එන් ගෙටි පැත්තෙන් යන්න පුළුවන්. ගි දෙෙරිකෝටට. ඒම නැත්තං. කර්මෙල්වලින් ගලිලයා පැත්තින්. ගිල්ලා හයිවේ නයින්ටයක හරහා බෙච්ෂයන් පැත්තිෙන් හෝම පල්ලහට න්න ළමන් එක කියන්නේ දැන ද මෙත ඉන්න ොකුල්ලු බලයි. මේවා ඕන දෙක පොටකිඩ අපේ දේශනාව බලන කට්ටේ ඉන්නවා ස්්‍රයිල් වල මේක වටවා අවදහරි ඔගුල්ලොත් ඉස්්‍රයිල් යනන් වට උගුල්ලන්ට කොහෙේ ඉම් කොච්චක දුරක් මේ මිනිස්ශ අනවාද කියලා දවා අටක ගමනක් කර්මල්ඉඳම් ගිල්ගාල් වලට සාමේල් ගයන්න ඒ අතනින් දවස් තුනයි ආයත් මෙ මෙහැ පැත්තර දවස් හතර එතන හතයි ඊට පසේ තවට දවස් පහල දෙවියන් වහන්සේ සාවුල් ක්‍රපු වැරදි වැඩේ පවසපු මොහොතට පස්සේ අඩ්ඩුමගානේ දවස් පහළවකට පස්සේ තමයි සාමුවෙල් ශාල් වූ සවුල් හම්බෙන්. ප අපපර ා මේ නිනාටි දෙකන්ගේෙවල ඉවරන්න එකක්නට මේ සිද්ධිය වෙනකොට තපර වික් විතර තප්පර විස්සෙන් සාමවල් හා එට පාසේ සෞුල් දහුට කතාකොට ස්වාමින් වහන්සේගේ නොපට ආශිරවාද ලැබේවා මම ස්වාමීන් වහන්සේගේ වචන ෂ්ට කළමයි කිය සාමවල්ද එසේ නම් මගේ කන්නවුවලට වැට්ටමේ බැටලු හන්ටත්. මට ඇසන ගවයින්ගේ හඬඩත් කිමෙක් දැයි ඇසුවේ සවුල් කතාකොට සේනග අමෙකරුන්ගෙන් උන් ගෙනාවෝය. මක්නිස ඔක දව් ස්වාමන් වහන්සේ පූජ කරන පිණස ගන දශාව කරලා තිරෙන දන්න යුතුු එක තියෙනවද කියලා තිය නැත්තම්ම බෙඩම කරන්න. ය සවුල් කියන කතාව ඒක තියන හොර බයාදුකමේ බොරුව ඒ ඔක්ක මම් පෙනන් සේනගලූ ගෙනාවේ. ඔ බගේ දෙවන් හසිට පූජාකන අපේ දෙවන්හසිට නවේ ඔබගේ දෙවියන් හසර වගේ පුුණු හැරපෙට් එකක් යන තන සවුල්ගේ මම හිටනන් එබෙල ඕකාවතාව මරලදාන්න ඉති දෙව් ස්වාමින් වහන්සට පූජාකන්න පිණිස සනග බැටලුවන් බැටලුවන්ගෙන්ද ගොනුන්ගෙන්ද ඉතා හොඳවුන් ඉතුරු කරගත් මම නෙවේ සනග තමා කරේ පව්නේ ඉතින් ම පාඩුව හිටියා හ යන්නේ නික්ෝ සාමමුලිම විනාශකරදම නා ඒක වෙන දේශනන් කරන්න එක කරලා තියෙනවාත් දන්න නැත් එක වෙනම කරන්නවා කරලා තියෙනවා ටපි තිවාසාවුල් රජතුමා වැටනේ ඇැයි අන්න ඒකනේ බු හැ ඉ එවිට සාම්වල් නවතින්න මේ රත්ේ ස්වාම නව අපගන්න නවතින්න නවත්ත පායයක්කෝ අර ඒක තම එතන එ්ඩෝනේ. පස්ස කෙනෙක් ම කියන්න හොඳනැ න්නේ හෙමතම කියලා ඇර ඇත්තේ. මේ රාපායක් ප්ඩිත ටෝකක හ මේ රාත්‍රේ ස්වාමින් වහන්සේ මට කී කාරණය නුඹට දන්නමී සවල්ට කිවේ. මේක තියාගෙන මාව මරයි තවසෙට්ට එකක්. මොනද. දස් පහලවක් කියල. හැබයි පැතිලව කියනෝ. මේ රාත්‍රීයේ කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්ස කතා කරපු ඒ රාත්‍රියයට අයිති දවාලෙම මෙයා සවුල්ලව හම්බෙලා ඉවරයි කියලා කියන සෙට්ටිකුත් ඉන්නවා. හරිද ඒම නෙරෙයා ඒ ඒ කියයන්නේ දෙවියන් වහන්සේ මෙ අත් එක දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට කතාරගන දෙවියන් වහන්සේ කතා කරගෙන ම යන්න එතමට අ අප පෙවුන් අහයි ඒම න දිවන කිව ඇති ිබියාව ටැමටයා ිියාවද නය කියලා. මද පාස සුරේශාක අමමුතු. නිකං ගොන් බූරු තුන්වෙනි පන්තයට ටෝ ඩන්ඩපා බයිබලයකීවනකොට. මොක දේ උක්කෝම පැහදිලි කරකරක න්න අපිට වෙලා නෑ. දෙවියන් වහන්සේ මිත්‍රයක් වගේ ආශ්‍රය කරපු ආබ්‍රාම්. රහාගර්ැක්කේ එකතුවෙන්ට යනකොට දෙවියන්හසේ ආප්‍රාම්ට කිවි නෑ හහ! උනුවද මේ කරන්න හදැන්නේ නෑස්වාමිනේගේ ගෑනීත ගෑනී කියපපු හැම දේව කරන්න හතර පස්සේ එච්චිගේ රාගිට තාලිට තුන් නටන්්ඩද කිව්වද දෙවියන් වහන්සේ. නෑ. ඒ තත්කලින් ඒවාර ගෙඩිය නියමයිනේ! කෙල අරකට ජානසේ ! නයා කියන දේ කරන්නට කියනම්ට. නයාද මෙයාද කියන එක බලාගණ්ඩවයා! කියල දවන්හස කිවනෑ. මරුුණේ නයාද මෙයාද කියල බලලා ගණ්ඩවයා කියල දවන්හසේ නැනැත්වේ. හරි එච්චර ලොකු දවිත් දෙවන් වහසට ගිතාවලේ හැත්ත දෙකක් දපු දවිත්. අර නිින්දෙන් දවලේ නැගෙට ලෑවෙල්ලා අර බර්ෂපව බල් ලොක ආත්ම ප්‍රාණය හරිරය තැන්මාරවෙලා හ කවසරගේ රුප සන්දරී. ගිනම්පන්ගේන ජනත දවිත් පස්සෙ අවුරුදුත්තුන්දාකට පස්සේ දවිත් විල්ල සිං නානගෑනු මබලන් නෙමි කල සිදුකක් එපනෝෝ ේ මොනාදහලු දෙවියන් වහන්සේ අපි අපේ විදිියත යන්ඩ දීගන අපිත්තකවන් වහන් සැවිල්. කතා කරන එනිසා සාමුවල් ගිබයා ගියක ඇත්ත කර්මල් ගියක ඇත්ත එතින් ගිල්ගාල්ග ඇත්ත හැම දාම හැම වෙලේම දෙවන්හස හුත් සම කතා කරගනවා හිටයක ඇත්ත. එනිසා මෙතම මේ රාත්‍රිය කියල එන එක අර රාත්‍රය එනවයි සවුල් අනාගත්තා අපරාධ වුව රජකරය කළදව වහන්ස කිවේ ඒ රාත්‍රියයනයක මටක තියාගන්න හොඳේ රයි දැන්කේවඩ. හ. ඔ සාමවෙල් කතාකොට නුඹ සුළු කෙනකැ නුබම සිතුු නමුත්. නොබ විස්ත්‍රල් ගෝත්‍රයන් අතරේ අධිපතකරු ලැබවා නොවේද ස්වාමින් වහන්සේ ඉස්ට්‍රයිල් කකිර රජකමට නුබ ආලයප කලසේක. ස්වාමින් වහන්සේද නුඹ ගමනක් යවමින් අමලෙක්වරුන් වන පෞකාරන් විනාශ කර දමා ඔවු නැතිවී යනතුර ඔුන්ට විරුදධව යුද්ධ කරන නැකේ සේක. නොවත් නබ ස්වාමන් වහසේ හට ක කියකර නො . ොල් පිට පැමිණ ස්වාමීන් වහන්සේගේ ඇස් සමුවෙන් නපුරුව තිබන්දය කළේ මක් නිසාදැයිකිවේ. අහසටම කීකරුණේ නෑ බැනකොටය කොහොම ද අපි සමරවාාවක් අපි සමල්වට ක්‍රස්තියන හැකිට එන්න හොමද හතරට පහට කැඩ්ඩිලා නය වෙලා ලෙඩ්ඩ වෙලා හය ඔගලන්ගේ මෝකපට සීප කරයිදකයාගටන්නේ. සව වෙලා පල්ියට ඇල් අෞද්දකින් හ පස්ටට විරද්ධවම ගේම දෙදවා හ සහරුන්ව සේවයට ගන්නකොට සමරු යිබලස්කොල්ට එනකොට එන්නේ.විෙන කොහරත් යන්න බැරු මේ දැන්ඉන්න අය ආගන්න මෙතැන් ටාව ඉස්සර එකඇන්නේ යන්නඩ දිහාවක්නේ එලියට දැම්මොත් මැරයි. ඒවගේ ෙ අවරුදු හතරක් දගැන බියක් දීපම මක මුොන් අපිටම උගන්නන්ටේවා. ඒවාගේ තමා සවුලු සෞුල්ව සාමයල් ගිල්ල රජවඔයාාව රජතුමා හැටියට දෙදවන් හසත් වේරුව කෙකු ඕෝ මොම. ම ඉයිල් ගෝත්‍රතු හහින් පුංචිම ගෝත්‍රය මකක්ද බෙන්චමිනම කීෂ්ක පුතෙක් මම මම එහ මාපු එක දැන් මිනිස්සුන්ට කියෙවා අරක ගමන් නැ වයිතර කරන්න නැ දෙවියන් වහන්සේ ඒවම් බලාගන්න ම් බලාගන්න ඒවන ගොඩක් අයි ඒ වෙනම දේශනාව ඒක දේශන කරන්න මීට වටා මල පැල්ල ඉන්න අවස්ථාව. දැම් අද මේ මල පැනීම කමන්න එකෙද අපිට අදාලත් නෑනේ ඉතින් සවල්ද නැත මම ස්වාමින් වහන්සකට කීකරුව මමගේ කර උලාානේ අන්න අපේ වගේ ස්වාමීන් වහන්සේ මා යව් ගමන ගොස් අමෙලෙක්කරුන්ගේ රජූ ආගක් ගෙනවෙමි මන් ගෙනාවනේ රජත් මද වහන්සිගේ මර පන්ගලම ගෙනාව නාරයිනේ අමලෙක්කරුද සහ මුලින්ම විනාශ කර දැමීමේ බලම ඒකා? සාහමලින්ම විනාශක රාධක කියනක පසබන්නවා. නමුත් සෙනක වනහියි විනාශයට කැපූ දේවලින් ප්‍රධාන කොට්ටාසය වන බැටලුවන්ද ගවයන්ද කොල්ලය අතරෙන් රැගෙන ගිල්ගාල් හිීදී. ඔබගේ දෙව්ූ ස්වාමින් වහන්සේට පූජා කරන පිණිස. ආව යයි සාමවල්ට කීවේය සාවල්ද ස්වාමින් වොහන්සේගේ හඬට කීකරුවම් පමණ දවන්න පූජාවලටත් යාග පූජාවටත්. ස්වාමින්න් වහන්සේ ප්‍රසන්න වන සේක්ද මේක ගොඩා ක්‍රති Christianityනය පාවිච්ච කරන පදයක් පූජාවට වඩා කකරුකම වැදගත්තිය කියන එක. ඒ ලස්සන පාදයක් පූජාවට වඩා කීකරුවීමත්. බැටලුවන්ගේ තෙල්ට වඩා ඇහුම් කන්දීමත් හොඳේ.. මක්නිසා කැල්ලි කාරකම පේනකීමේ පාපේට පාපයටත්. මුරන්ඩුකම දේවතාවන් හා රූප ඇදෙහීමටත් සමානය. නුඹ ස්වාමීන් වහන්සේගේ වචනය පහ කළ නිසා. උන්වහ සෙත්්නුබ රජකමෙන්ට පාකල සේකැයිකිවේ ඩොක්ට්‍රීින්ටික් උගන්නලා හර පස්ස කියන උඹ ගේ රජකාමමට දැන් ජනන්ස පහර දුන්නා කියලා. එ පස කියලා සවල් සාමලට මපට කියවනදට කියව තැකකිවා එක නවා කියවන එක හරිනෑ නෙවෙ දැන්කොඩක් හදිසියෙන් කියවගන න්ඩුවන න්න කෝ කිවලි පති ඉන්නේ සවුල් සාමලට කතාවට මම් පව් කලෙමි ආගත් මම් පව් කලෙමි ක් නිසාද ම සෙනකට බයි ඔවුන්ගේ හඬට කීකරු බැවින් ස්වාමීන් වහන්සේ ආතඥාවද ඔබගේ වචනද කඩ කලෙමි ඒත් ඔබ දැන් මගේ පාපයට කමවී මා විසින් ස්වාමි වහසේට සමස්කාරන පිනිිස මා සග හැරී ආව මැනවයි සාමිල්ට කීවේය දැන් ඕෝක වෙන්නේ කොතන කාටදකයන් ඒක මං කියවය ගිල්ගල්වලද දැ ගඩ ගිල්ගාල්වලද දෙමක වෙන්නේ. හලෝ! ඕක ගිල්ගාල් වලනේ වෙන්නේ හරි ආපහුඩට යන්න වී. විසිතු ූතුර ඉවර වෙන්නේ කොහොමද. උන්වහන්සේත් නොඹ රජකමෙන් පහ කල සේකැයි කිවේය.කිීවේ කියලා තියෙන අනේද. මොනාතතර ඕනේ. කියලා ඒකක් බොන්න හිටක නන්නවද. දෙිකිීවනකොට අපි දැනෙන්නේ කොමදන්න නොද එඒම කීවේය සවල් සාමූල්ට කතාකොට දැමිතර තමා අපිට ඕනේ යුදව් සස්ෘතිය. යුදෙව් සංස්කෘතිය දැනගන්්ඩෝනේ මේක තේරුම් ගන්න හැමෝටම යුදෙව සංස්කෘතියගන ගඩබේ. ය සමහර ස්ශ්‍රයිල්ල ඉන්නයම අප අයන මකැ ස්්‍රයිල්ල ඉන්න බහෝ අය. ්‍රල් වු හර පහ හයක් ඉන්න පලි ගල තනවා අපිට යද ක්ෂි දන්නන් කියලා. ජවිෂ් කල්ච කියල පාටමත්තියනවා කොලමතියන ලකාපල කොලෙජ්ජ කයර එක මම එකැයක් ජිවි්කල්ච ගයන්නුවත්තෙක්. ඒක ගන ගත්තාම සහරරි යුද සංක්ස්ෘති දන්නන් කිය මේ ගකම. ඒ බාටම ද ඉද ගත්තාම මිනිස්සීතන යුතය සංක්ි දන්න කියලා න න න. මේතන එකක දයම්මන් කියල දැන්න න ගොල්න්නට. හ කල්ලේ කළ සේකැයි කීවය කියරනේද. කියලා සාමවල් යනව ඉෙදර. ගිල්ගාල් වලින් රාමාවල ටාපවවර හයිවේ නයින්යකෙන් ගිල්ල එෆ්රයිම් කඳු වැටිය තියෙන් එතනින්මට හැරිලා උටට රාමාවට ඇන්ඩ ඕනේ ගියා. දැන් බොලන්දගවර හරි ඔගුල් අතර ඉන්නවනම් බොලන්ද මොට්ට. හර ඉන්න නම් මගෙත්තක වලියටයි. අේ අන අන්ඩ සුරේෂ්ක පැහැදිලිව කියනවා නුම්ඹ රජකමෙන් පහකළසේකයි කීවේ සවූසාමට කතාකොට කියලා කිය සමුසකයනො ඒම කියලා මිනි ගෙතර කියා කියලා. නෑ ගියා ඒ සමා ප්‍රපේතවරුන්ගේ හැටියඒ එනවා පනටි දෙදනවා ඉන්න යනවා යන්ඩ. දැතිය නොනේ ද මෙම කියන නිද. සවුල් සාමට කතාකොට කියලා ඒක තේරුම යුදෙව් සංකතියේ එකක ිග ොස්ිේ් කෙල් දන්න සිහලෙන් කොමද කියන්න කියලා හඩිසේ ිගස්පේචෙන් සිංහලබාඩි මෙතන සවුල් සාමට කතාකොට ගැන්නේ සවුල් යනවා සම්වල්ව හොයාගෙන එන්නවාද හොයාගෙන යන කොහට දෙ යන්නේ ගිල්ගාල් වලින් රාමාවලට යනවා මේක කොහොමද මම ඔප්පු කරන්නේ බයිබල පො ඩී කැල්ලකින් ඔප්පු කරන්න පුලුවන් විසි පහ කොහොමද තියන්නේ බලඩ සාමුල් සාවුල් සාමලට කතාකොට මම පවුකලෙමි මක් නිසාද මම සෙනනට බැයව ඔුන්ගේ හට කිකරු බැවින් ස්වාම හසගේ රත්්‍යාව දෝකගේ වචලන් කට කලෙමි ඒත් ඔබ දැන් මගේ පාපයටට කමී ඇයි දැන් හන්න දැම්ම පසුතු පහ ැවුණා මෙච්චර දුර ආවා මං කරපු වැඩේ වැරදි. මා විසින් ස්වාමී අහසසිර නමස්කාර කරන්න පිණිස මා සමග හැරී ආව මැනව. ඔක්කම කියන්න මොකක්ද උතන දැකේ. හැරි හැරිලනෝනියයි එතනම් ඉන්න කෙනෙක් මොකද හැරෙන් ඕන. හැරි? ම ව කියන්නේ මෙ එතන නෑ ඔබලට තේෙන ම කියන එක මැති ඇත්තම් පිළිකණ්ඩ මටවුල්ලක් නෑ ඒකට ඉති මමෝ කන්නට එදකොට විසි හය මෙයා කියනවා මම නුඹ සමක හැරි නොයමි් ඔන්න ප්‍රොෆට් ලගේ ගුණන්ගය මතකද ලිසා නාම නැවිල්ලා මම සිවියාවේ හමුතාපතිබරයා. මම ෆීල් මාර්ශල් සනීපනය පස්ට නව ම ලියට න වැඩ කරන ගල්ලගේ එබන් ගගේ පත්සරයක් කියල්ල ගෙරන්න කියලා. එල් පස්ස නාවන් කියලා සුවවෙලා ආපව ඇඉල්ලා. මෙ සාක්ෂිත්ති සමාධමතයෙන්ට හතනකොට ඇකට නතකිවේ ලිසා. ඒත් ඇකර යන්න කිය මං ඉන්නේ. මෙතන සාවයල් මොනාද කියන්නේ. තෙරතු කොලන්ට. සාමල් මනාති කියන්නේ මම නුඹ සමඟ හැරි නොම එක එතරන ෑ ගිල්ගාල්වල න ගිල්ගාල්වලන ද මන කියනෙ රමාවවල කියල. දැව්කල්ලු රාමාවවල නෙවෙන කමන් නෑ උන්‍යාවේ හරි කොතන හරි උ වැටකාව හරි හැබැයි ගිල්ගාල්වලනන් නෙබී. දැවට තීතාත්ම කියන්නේ මක්නිසද නුඹ ස්වාමීන් වහන්සේ වච්චනය පහ කැළය. ම වහන්සේද ස්්‍රයිල් කෙරහි රජව සිටීමෙන් නොම පාකලසේකයි සාමවල් සෞ්ටක මෙමතිිමිනිිශර කියනවා. සාමවල් යන්ට හැරෙන විට එකන්නේ එලියට ඇයිල්ලම් මට එන්න බෑගල හැරෙනකොට සවල් ලෝගේ සල්ුවය කෙලවර අල්ලගත්තේ විට එක ඉරුණය සාමයල් ලෝට කතාකොට ස්වාමයෙන් වහන්සේ අද ස්්‍රායිල් රජකම නොමෙන් පෑරගෙන නොඹට වඩා යපත්ව නොබේ අසල් වැසකට දීතිබ. ඇරත් ඉශ්්‍රාගේ පරාක්‍රමය නො බොරණු කියන සේක ැ නොතැවෙන සේක මක්නිසාද තැවෙන්ටවුන් වහන්සේ මනුෂ්‍යෙක් නොවය යිකිීවය. කේ කියලා යාමනාද කරේ ඇතුට ගියා. මේක සිදත වෙන්නේ කොහෙද. හෝ සිද්ධවෙන්න කොහෙද කියන්න අහිය කියන්න රාමාවල කරු නා කරල්ලා. ුදත්මනන් වහස හන්ඩ මේ සුරේෂ කියන එක ඇතද ස්වාමිනය කියලා සුරේෂ් කියන්නේ බයිබලේ විතරක් කියවල නෙවයි බොහෝ යිතිහාසික ග්‍රන්ථත්ි බලවවා තවපොඩ්ෙම සමහරදවල් කියන්නට යනවා එතැදිමං එඒ යිතිහාසික ග්‍රන්ථවල නං හිතන් කියන්න පුළුවන්ඒ එක බලාගන්න පුළුව ඇඒක බලාගන්න ඔබ විශ්ල් වල ඉන්දුුව එක වම කතාව ඉන්න කට්යත් බලනවාන හැබයි ඔබට තියනවනම් ප්‍රශ්නය වාම මේ සු්‍රේශෂ ගේ දයක් කියන්නවා අපිට ඔයගේ ග්‍රන්ථ බලාගන්න අපිට විදිහක් නෑ ඔබ විශ්වාස කරනවානේ දෙවන්හන්සේ සරව බලධාරීත්වය. මම දේවදහස මගේ කට හරි නැති ෙන්ට පුල මගේ චරිත කොම ොම ොම ම ම දවහන්ේ වශන උග මට වැඩන්න ොරුව ඩයිල්ලෝ ල ගුණට අදල මක සමදන්ගන්න මගන්නේ හ නෑ නම වගකීමන් කිය කියන්නේ. ඒනිසා? එන්ත කොස්ත දේව දාසයකුගේ වගකීමෙන් ඔබට මම කියන්නේ ඔබ තුළල ශනපය වහස ඉන්න ඔබ කිුණුඉන්න ඔපබගේ ශරීරය ශිදත් වහසේ දේ මාමලික. ඔබට වඩා කිසිසෙක් මම විශේෂණෑ. ඔබට වඩ වෙනස් වගේ කිමක්ට තියන්න පුලුවන පම ඔොට වඩා වැද ගත් නෑ ඔබයි මයි සහෝතරයෝ සහෝදරිය ඔබ මගේ සහෝතරය සහෝදරිය. ඒමන ඔබට අයිතියත් අධිපත්්‍යයක් ති්‍යන ශුදාපයන් වහසේෙන් හන්ඩ ස්වාමනේ. මෙ මේ මගේ සහතර මෙම කියන එක ඇත්තද කියලා ආන්ටශටට හන්සකි ම කියන ඇත්තද මේ සිදධිය නේ රාමවල කියලා කියලා හැබැ මේක නෑනේ ස්වාවිනක ඇත්තද එක වට ඇැයි කියල පත්සේ පරමු පස්සෙ පලමු හොඳයි කියවමුක එවිට ඔහු එකන දැ මෙ යන්න සාවුල් යන්න සාමය ඇතුරට කියා සවුල් යන්න රාමාවලේ සාවුල් යන්න එයාත්ද දගදිට යිටහු මම පෞ් කලේමි. ඒත් තැනට මාගේ සැනගේ වැි හල්න්ද ස්ට්‍රාල් වරන්ද ඉතිරේගේ මට ගෞරවේද ම විසින් ඔබගේ දවු ස්වාමන් හතර මස්කාරන පිනිිස ම සමග හැරි ආ මෑන මයිකවේ ම ඇල්ියේ ඉඳදල කියනවා පලිස් ම පව්රම කී රයා ම පව් කරල පව්රරර කල මනුස්‍ය පරචේද කිය නවා ිල් ගල් රයක් කිව ඒත් ම ඩාගනග කිය ාවලට ල්ල කියන මයා. ඒ ඇතුලට දැ ට ල් ල්ලියට එන්න මීතුල දග මනසක් කෑගහනවා අනේ ම පව කළලා තුන්වෙනි සැරේ මෙහෙම පව් කලා කියල මේ මනුස්්‍ය පසු තැන. දවස් කියියක්කෝ ුුණා මන්දන්න. මන් දන්න. දවක්න්න ට පුල පැතුනක් වඩ පුල. දවස්කීපයක් වන්න පුලට මදන්නන්නේ නොමුත් ම කියන. පලිස් කරුණා කරලා ප්‍රපේතතුමනි එන්ඩකෝ! එන්ඩකෝ! මාසමක එන්ඩකෝහ. පලිස් එන්ඩකෝ වාට එඩ කියන්නේ. ගිල්ගල් වලට. පගේ දෙදවු වාමය නහන්සේට ඔපගේ දේව ගැන මම අනාගත්තා මම අනාගත්තා ඉවරයි පලිස් නමුත් නමස්කාර කනමිස මාසමක හැරි යාම ැනවකිවී. ඒවිට සාමය ලෝර එ එවිට එවිට කියනකින් පරිසන්ටමකට සිංහල අර්ථය නෙවෙයි හැබ්‍රවල තියෙන්න්නේ. එවිට කියන්නේ බොහෝ දේවල් සිදි වෙලා ඉවර වෙලා ඊට පස්සෙ කියන එක. එ සාව හැසාව් සමක කියේ. ඔක කොම කිල් ගල්වල වෙන මනං මොකද මේ හැරි එන කතාවයි ගිය කතාව ඉතින් නන් තෙරවාද. සාමල් හැරි සෞ් සම සෞදධ ස්වාමීන් වහන්සරන මස්කාර කෙළේ ආන්න. ඊට පස් අන්න ඒවිට එකක් කෙනවා තිස් දෙක. ඒවිට සාමය අමලෙක්වරුන්ගේ රජවවා ගක්මල් ලංගට කියෙන් ෙල්ලැකි කියැනෙ සාවේල් පහුරාමා ගිල්ල. සවුල් යාපස්සෙන් ගිල්ලා සමාව ඉල්ලලා. ආය ෝමරේ යාඒකසරයක් බෑගල ඇතුනට ගිල් අර සලුවත් ඉරාගෙන ඊට පස්සෙ කමන් නෑ එන්නංකෝ කියලා එය ඇැවිල්ලා. පූජා නමස්කාර කරක් යනම පක්ද.සාවුල් සහසාමල් නමස්කාරකෙට ගීතකවක් ගය න කලා පොට නස්කාරේවා නමස්කාරය නස්කරයව ඒද. පූජාසන හදන් ඕනේ පපුර එක රණ කිවිශෂුම නස්කාරය කියන්නේ. ඒ සේරම කර්ථාවයන් කරලා ඉවර වෙලා තමයි කිරිකොකා තිස් දෙක එන්නේ. තිස් දෙක එනකොට හලෝ අගන්න ති දෙවෙනි පද එනකොට මාස කී අදදන. ආගක්කාරයා ද මාස කියයක්ක් කින්නවාද. උට මොන මොන දවල් කරන්න පුලුවන්ද රජයනෙ කැටියට හරි. අඩකොට ඇරන් තමයි තියෙන්නේ අත් තඩගොට ඇරම් හිටියටය දේශපාලන ඩැල් එකක් නෑ දැන් අපි ලංකාපතිපල ඉවරයි සුදුුවෙන් දැන් ලංකාවත් මහා 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 ලොකු හුරු කියලා නිගමනය කරලා දේශපාලනයෙන්ව ජනියල දාන හිරේ හිරේගොල් ඉන්න ජොලියය දන්නාද? ම වගේකීමෙන් කියන්නේ මුකුණ මන්දන්න අපි දන්න ඔය කතා කරන්න බයුුණ අප කතා කරන්න නවත් දේශපාලාත්යෙන් ඔක්කනෙ දෙන්නේ කැරේ කියැන රජයට අපාක්ෂකවඉන්න අයනේ මකැ රජයට පාක්ෂක වන්න අයවගෙනියලා දාපුහාම එක දවසක් රජන්්‍රාමණයක මහත්තය කියනවා පෘතිට මේ මම දේශපාත්නය අප රජද්‍රමණක මහත්තයන්නේ එය දවසක් කියනවා ඉන්ට්‍රික මල්ලි මේ ක්කම යාලුව මල්ලි ක කියලා දන්න. වන් පි කන්න කටය රිල්ල ැකින්න කට ප හොටඉන්න කටිය මෙකු ලොක්කම යාලුව මල්ලි කෙලා කිර එක බැලුවත් එයා කියන අ මට වැඩන්න නෑ අගන්න මේ දේශ පාලන පිත්තිකරුණව ගෙනියලා හිරේදාපුහම එ හිරේයින්නගේ නී කුල්ල මේකු මාලිකවකකින්න වාකින්නේ ග්ඩ පුලුවන් හිතන දේ බොන්ඩ පුළුවන් අර හිරේ ඉන්නවා කියන එක විතරයි නමුත් හැම දෙයක්ම කර නර්තමන් කියනෙ පස්සර ජම බොරදු කියන්න මිතන. ඇයිසේ මේ මිසේ එක්වනි සතමාර්සය ලංකාය මොහොමනං ආග කියන් සපටක්මං ආග කියන කියන්න න ගොලන් ආගක් කියන මොනවගේ අල් කති කිය මමොළට පෙන්න්නන්නට යන්නේ. ඒ වගේ ඉරකරුවෙක්ව ගිල්ගාල්බල ගෙනල්ලා හිරේ තිිප්පාට? නිකන් අර අපි හිතන විදිහයට දයන්නේ. එයාට මාර සැලකිලි දෙන්නේ ඉති යාට පුළුවන් අර පෙසාාෆිය වගේ සාාෆි කියල බල්ල හිටිය අප කට්ට කලු බල්ලේ මොද ලැබ්‍රටෝය එක හිටියා පිරිමි බල්ලෙ උමැරුණා මෙ ගමේ හෝගල කලුකලු කලු 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 කු පෙටව. ම අපේ ගමේ මලකිවල්වට පවයන. දුකවි මසන්නවෙේ ඉන්න පැල්ලියම් පස් යන මූ මාරයි ලැප්‍රට ූ අයි පයි බල්ලේ. හැබැයි ගිල්ල හම තැනම පැටව. ඒ සාාසිි වගේ පොරක් තම යාගක්. එතිකවා හගක්වුව කියදල්ලා ඉර කරාට? රජෙනෙක් හැටට එයාට ඒ වගේ සලකිල්ල දෙන්නේ. එනිසා ආදක් පැටව් ඒටිකට අදානවා. එයාට බලුවන්ගේ හැකිද ඒගේ කෙනෙක් තමාගක් ද මෙන් උප්පු කරන්න නෝගලන්ට පස්සෙ බයිබල උප්පු කරන්න ොයි ඉතිහාසෙන් කන්න කොටන පොඩ්ඩක් අප්සෙට න ඩ බෑ හ එකට්ියට වඩබ ඩැන් ඊට පශි පලමුකෝ ඒ සාම එක ොකම ර ස්කාර ලක්කම ජාතික කල සාමල් කෙන අමලෙක්වරුගේ රජ ආගක් මලට ගැෙල්ලකිවේ. ආගක්ද වෙවුල වවුල්ලා උූලට ඇවිත් සීතලන සාහනවෙයි ගිල්ගල්ල ිල්ගල්වල මන ශීතරද. බයයි. හල්වට මිනිිය මිනි අවස මකද සනසගන්න කොහම දන්නවද. හෙම කතාවක් කියනවා. යි සැබැවින්ම මරන්නේ තිත්තකම? පාව ගිය යැයි කියය. මුණත් දන්නවද. හරිනම් මාව මරලා තියෙන්ට ඕනේ සවුල්නෙ. සාවල්ම මාව මැරවී නෑ. ශවුල්ගේ පුතා යොනත්තන් මව මැරවේ නෑ. ඒ සෙබලු මාව මැරවේ නෑ. එක අපිම මරන්ඩ කියලා ආපු සෙබ්ලු හමුදාපතිවරු යොනතන්න. සාවුල් මේ ගොල්ලෝ ම මාව මැරුවේ නෑ. දැන් මට එන්ඩකය ලකිව වේ මේගොල්ලන්ගේ මේ පූජකතුමෙක් ඒනිසා මට බය නෑ. ඒ වෙවුල වෙවුල යන ඒ එක වෙනැයි නමුත් මරණයේ තිත්තකමනම්ඇයි ගොනාා මාව මරන්නෑ ගැනෙ සවුල්ලම මාව මැරුවේ නෑ විල්ද මරන්ඩ යන්න කියාගනේ යනවා. සමහරලාට පිහිනවානේ හු. පාස්ටර්ලා හොම කරන්න නෑනේ කියලා. ලාගන්න නමනාට පාස්තට හරේ කියලා. සාමවල්ද නුම්බේ කඩුව ස්ත්‍රීන් දරුවන් නැති අය කලාක්මෙන්. නුම්බේ මෑණියොත් ස්ත්‍රීන් අතරෙහි දරුවන් නැත්තියක් වන්නේ යයි කිය. සාමවල් ගිල්ගල් හිදී දැමේ සිතිය කොහද වෙන්නේ රාමාවල මේ ගිපාාවල කර්මල් වල අමෙක්කරු ැකිරනේ නොත්තර ගිල්ගාල් හිදී. මන් වහස ඉදිරිිය ආගග කැප්පලි කොට කපා දැමවේය. එනම් මම අද මගේ ඉගැන්වීම පටන් ග්ඩද. . පෑයයි විනාඩි පහළවකුයි තෝ කතා කරලා පටන් ග්ඩද කෙල්හන්නේ ඔවු මිතරණි. මම ආවි මෙතනට අර මට හොඳින් හරි නරකින් හරි තිස් දෙවෙනි පද ඔහෙ දැක්ක ැ්ද හලු ආගක්ග මරලා දැම්මනේ. හැබයි හොේ කියනව හාමනාවේ ආග්‍ය පෙළපතින් කියලා. කියන එකට මාව බේරගෙන මගේ හම බේරගෙන අනේ නෑ 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 මං වැරදිකරේ නෑ මෙන්න මේකයි කියලා මාව හරිගස්ස ගන්න තම මෙතන්ටාවේ නෑ. ඔබ ඉගනගත් එක එදා එක හරි කියන එක ඔබට කියලා දෙන එක විතරක් නෙවෙයි. ඉතා පුද්දුම අරුම පුදුම අබිරහස් කියපය කුත් මම උගන්නන්න තමයිාවේ. දෙවියන් වහන්සේට ප්‍රශංසාාවේවා. දැ පගේමගේ පලිවෙෙන කොට සේවරයි දැන්වෝත්ත නිින් පස්සෙත් ගොල්ල කියනව න වෙන්ඩ බෑකෙල හෙෙන යිති මට කරන්න දයන්නේ. එච්චරයි මං කියන්නේ. හැබැයි මම කියන්න හදන්නන්නේ මිත්‍රවරණි දේවල් දෙකයි. මොනත් දන්න අද පලවෙනික සාවුල් රජතුමා ආගක්ව විතරක් ඉතුරු කරේ නෑ. ආගක් සමග හිටපු සමහර රාජකීය ප්‍රභූවරුන් සහ වැදගත් අයව ඉතුරු කරා. ඒකම බයිබලින් ඔප්පු කරන්න ජනෝගුලන්. දෙනෝම කියන එක. ඒමන බයිවල හොමති කියල තියන කිය හඩිපා මොකද යුදෙව් කතන්දරේ එහෙම කියන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ ජනාතිපතිතුමා මත්තලවල ගුවන් තොට්ු පලක් හැදවා කියලා අපි සිංහලෙන් කියන්නේ මහින්ද රාජපක්ෂතුමා තනියම සිමින්තිකරගහගෙන ශාවලෙන් වැලි මේවා කරගෙන කොංක්‍රීට්දාගෙන මේයපොට්ටක් හැදුව කියෙන කෙනව ේතුුමා හදනකොට ගාත නැතම දන්නේෙත්නෑ හැදුවේ සිය ගානම් මිනිස්සු හැබැයි අපි කියනවනම් මහින්ද රජපක්ෂ ජනාතිපතිතුමා හැදවා කියලා අපි දමිට දේරෙන හරි හරි මං කියන එක ඒ වගේ ආගක්ව ඉතුරු කරා කියල කියද්දිී සිංහලෙන් අහන අපි හිතුවට මේ එක අනුසෙක්ව ඉතුරු කරා කියලා හෙප්්‍රෙව්වලින් කියවනකොට අපි දන්නවා ආගග ඇතුළු ඒ රාජකීය සෙට්ට් එකක් මෙ ඉතුරු කරා කියලා. ඒ මදුවට මාස ගනන් යනවා මෙ අන්තිමට සාමෙල් මරන්්. ඒ මාස ගනන් ඇතුළු අත්තුළ ආගක්ුව සවුල් තියාගෙන හිටේ අර සාමාන්‍යයෙන් පැරදුුණු රජෙක්ගේ ඇස්මවා අන්ද කරලා අතකාකුල් කපලා ඒ ප්‍රදර්ශනය කර අර ඒ විදිට නෙවෙේ නමුත් හයිපයි විදිට ඒ අතර යාට ළමයි හම්බුණ ආගග්‍ය පෙළපත පැවතුනා කියන එක මට මම කියන්න ව රනයි හරි දැන් ම උගලන්ට උගන්නන්ඩ යන්නේ අමුත්හම දෙයක් ඉඩ කලක කියවල ඉවර කරල මුකෝ. එක්බිති සාමිල් රාමාටගේ ඇති හතර ඇයි ගෙතර කියිය එන ඇයි කලින් කිවි ඇති ඔන්නේ. දැ මේ රාමාටගේ ය ඔය කතාාවවරයි මේ සිතවරයි සවල් වනය ගිපිය තිබුණ තමාගේ ගෙරගගේ දැන් දැක්කද මේ රාමාගිය යයි ගෙතරය ගිබිය කියිය යගේ ගෙතට ඉන් පසු සාමිල් තව මෑරේෙන දවස දක්වා තවත් සාමල්. සවල් දකිනට නනා ඒයන මුත් සාමවෙල් සවල් ගැන ශෝකපවිය ස්වාමන් වහන්සේ සවල් ස්ශ්‍රයිල් කෙහි රජකමටත් කළ බැවිින් තැවුණු සේක කියල ඔය පරිච්චේදී වමෙනවා. හොඳයි මිත්‍රවරණ අද පටන්ගඩද මාරගේමක් ලැස්තිතවගුල්ලු ගෙවල්ල බලකටය දැන් පඒ කයි කාලක් කවුකල් බැලුවන්නේ කෝප අත්තේක් ගාගන ගල්ල එක මෙතැනින් පස බලන්ද. සොරි අපි ඉන්නන්නේ මෙතන නිරහර යත්නාව අපිට කෝපින. ඒ කතා කරන මටම නෑ හන්ගෙන් නෝග ගන දින්නෙ නෑ. මෙතන තියෙනවා සෙල්ලමක් මනාද සෙල් තිස්තුනේ පාස මහහිෂ් තිස්තුන කියවන්ද. සාමයල් මොනාද කියන්නේ. සාමවල් මොනාද කියන්නේ ආගක්ට සාමවල්ද නොබේ කඩුව ස්ත්‍රීන් දරුවන් නැති අය කලාාක්මෙන්. නොබේ මෑනියොත් ඉස්ත්‍රීන් අතරේ දරුවන් නැතියක් වන්න යය කියය. ඇැයි ආගා්‍යයම්ම ගැන කතා කරන්නේ? ේ. සිංහල යන අම්ම ගැන කතා කර. නද සිංහල අය තමා ඔොඩ්ඩක් නැත්තං අම්මට කියල කියන්නේ. ඕනේ අ විහිලුවට අපි කියනවා මෙම යනකොට ගලක් කකලට වැදන නම් සුද්ධ ඕමයිගෝෂ් කියල කියයිලු. අනිිත්තික තව මනහරි කියයිලු සිංහල ඇය කක අම්මට කියයිල ඕක ඇත්තනේ. ඕතන ඇත්ත? හිීනඟවෙරේද ඇත්තනේ සාමුවල් සිංහල නෙබයිනේ. ඇයි සාමුවෙල අදත්්ද ගැන බ අම්මට දරුවෙක් නෑ කියලා එවු බයිබල හම කියනවා ේ මෑණියන්ට ගැනම් මටනේ. මොකද මේ තේරුම පිතරුණ මේක ලේසි දෙයක් නබේ මේ ලේසි පහසු දෙයක් නෙබේ ම භාන දෙයක්ක දෙයක් ඔගරට උගන්නන් ඩේවාදැන්. සාමුුවල් ඔතන අනාගතවාක්යක් ඉෂ්ට කරනවා. සාමය ලොතන අනාගතවාකයක් ඉෂ්ට කරනවා. ඔගොලු දන්න අද මම සිංහලෙන් උගනල තියෙනවද මන් දන්නේ. බයිබලේ පනත් තියෙන හයසිය දහතුනක්. ඔ අපි දන්නවා අදස පානත ගැන ඒකැබිෙනැයි. නමුත් බයිබලය පරණකි විසමේ ෝරා නැවිම් කැතුවිම් ඔය තුනේ. තියෙනවා පනත් හයසිය දහතුනක්. ඒ මිත්ස්ව එකන්නේආසේ එක මිස්වත් ආසේ හහිබුරු දන්න කට්ටිය. කරන්ඩ කියලා කියලා තියන පනත් දෙසය හතලිස් අටක් තියනවා. මිස්වත් ලෝට්‍ර ආසේ එකන කරන්න එපා කියල තියන තුන්සි හැට පහත් යන න්ේ හට පහරි දෙ හතලිස් අටයි හයසිය දහතුනත් තියනවා. ඒ හයසිය ධාත්තුන්න. එක දෙක තු කියලා හයසිය දහතුනක් තියෙනනේ ඒකේ පනත්තුනක් ඒ ඉලක්කමත් එක මං පෙන්න්නන්ඩිය නෝගොලන්. පනත්තුනක් එක හයසිය දහතුනෙන් පනත්තුනක් එකළඟම තියනවා. පන්සිය අනුවට පන්සිය අනුනමය සහ හයසිය වැනි පනත්ම ගලන්ට පෙන්න්න ඩයන. පන්සි අනු අටවෙනි පනත අර හයසිය දහතුනේ. පන්සි අනු අටවෙනි පනත. පෙල්ලග්ඩ ජීතය කතාවේ විෂි පහට. ජීතය කතාවේ විෂි පහේ දා හතේ තියන එකක් දා හතේ තියන එකක් තමයි. පන්සි අනු අටවෙනි පනත. කියෙවඩ. නුඹලා මිසරෙන් ආකල්හි අමිලෙක් විසින් මගදි කළදේ. න මොහදවන් වහන්සේට බයනොවී නුඹ ලාාන්තව වෙහෙසෝ සිටින කල මඟදී නුඹට සම්මුකව නුඹලාට පස්සෙන් ආවව සියලු දුර්වලයන්ට පහර දුන් නැට සී කරන්න. සීරන්න සීකරන්න එඳගඩ. හලෝ! යුදෙව්වන්ගේ කියැන්නේ අපේ බයිබලේ තනාක්කේ තියන පනත් හයසය දතුනේ තුනෙෙන් පන්සිය අනු අටවෙනි පනතමනා දන්නාද. අමලෙක්වර රුම්බලට කරපුදේ සිහිකරප. සිහිකරපං. එක බිටස්වට් අසේ කරන්ඩග සීකරප. සිහිරපං අමතක කරණිපාගනෙනක වෙන අමතක කරණන්නිපාගන වෙන සීකරන් කියන වෙන අමත කරන්නිපා කියන්නේ ඇමතකමින් නෑ සමහරේවා. හැබැ මේ මතක් කර කනම ඉන්න එනිසා අදටත් අදටත් යුදවෝ අවරුත්්ධකට සැරයක් ඒකොල් අංගේයාර හැසිය දහ තුනම. තක්කනක පන් ො ක් ර කර ද ගල තක් කරගන්න ම පසෙ ද දුන් කර කියලා පුතුම න ගොල්ල ොල පුතුම දයන දැන් ො දන්න ති පුදුව ෙන්ට දන්න අපි න්නවාන ඒල ෙල ගකලන් යුත්තු කර කියලා පොඩ්ඩක්න්න පස්සේ ය ත කරන්නම. පන්සි අනු නවවෙනි පනතමන අත්දන්නවාද දහ නවෙනි පදේ කොටසක් කියවන්නක දානවෙනිද. ඒ නුබ දෙව ස්වාමින්න් වහන්සේ හිමි කෙර ගැනීමට උරුමයක් කොට නුබට දෙන දේශය වටකර සිටින සියලු සතුරන්ගෙන් නුබේ දෙෙව් ස්වාමීින්න් වහන්සේට ස්වාමීන් වහන්සේ නුඹට විශ්්‍රාම දුන්නට අමලෙක් ගැන සීවීම අහස යටින් මකා දමන්න. මොකද අහස යටින් මකා දමන්න. අමලෙක්වරුන්ව අහස යටින් මකා දමන්ඩ Wow්! පන්සිේ අනු නොවෙනි! නීතිය පන්සි අනු නවවෙනි පනත හයසිය ධාතුනෙන් දෙවියන් වහන්සේ කියනවා ඉශ්්‍රයිල් වවරුන්ට අමලෙක්වරුන්ව අහාස යටින් විනාශ කරපා තියන් දෙෙපා දැම්මට කියන්ඩ ඕක ඉස්ෂ්ටකරේ කවුද. ක ස්ෂ්ටකරය කව්ද මොර් දෙකයි. ඕක ඉස්්ටකරේ මොර්දකයි. මොර් දෙකයි තමයි හාමන්ව මරලා හාමාන්ගේ පුත්තු ධා දෙනාවම විනාස කරයකින් කරපුය එකින්. ඔො ස්තටරපතට අප බැලුවෝොත් ඔගොළ බලයි මෝර්දයකයි එස්තර් සමග එකතු වෙලා රජතුමාගේ අවසරයත් ඇතුව ශෂාන්වල විතරක් පන්සිය දෙනෙක්ව මැරවා. කෞදේ පන්සිය දෙෙන දන්නවද. හමන්? හාමන්ගේ පපුත්තු දදායගේ නං දහයත් දීලා තියෙනවා ඒ නං දය තේරමෙන් මට පුළුවන් දේශනා ග්‍රන්නමන්යේ මොනපොලි ගහනකොට ගාගෙන ඉට ප කටියට ඒ නං දායෙන් හතරවෙෙන එකගේ නම විතරක් ම පොඩ්ඩක් කිව්වා කොච්චර ජරා ඒරුමක්ද නේද. ඒ පවුලට සම්බන්ධ තවහාර සස් ගානක් සම්පූර්ණෙන්ම පන්සි යක්ෂුෂාන්වල නැතිකරපු එකින්. මේ පන්සිය අනු නවවෙනි අනය පනත මොර් දෙකයි ඉෂ්ට කරා. ඒයි පුහිම්ම කියනඒ ගොල්ලන්ගේ මංගල්ලේදී. විශේෂයෙන් නැත නැවත දීතය කතාවේ විසි පහේ ඔ ඔය පදටකේ ගොල කියවන්න මකොදක ඉෂ්ට වුනාා. ඔන්න හයසේවෙ හයස වෙන වගන්තිය නව දන්වද ඔය පදේම තම ආපහුකේ වඩ අගතක කරන්නේ එපා. ක ැති නොකරන්න බාතක නැකොට් නොකන්න ඉතගන්නකු දැ බලාගඩ මේ ඒකයිමන් පැහදිලිකේ පන්සිේ අනවාට මතක් කරගන්න අමලෙක් කරපුදේ මතක් කරගඩ. හරිද දෙමඩියක අමලෙක්වරුන්ව අහසයටටින් සාමනින්ම නැති කරලදාඩ. තුංවෙනයක උන්කරපුදේ අමතක කරන්න එපා මගේ දේ කියෙ. පනත් හයල්සිය ධතුනෙෙන් එක ළඟ තියන පනත් තුනක්ම මේ අමල්ල එක්වරුන් ගැන යෙනවන මාර ජරයයක්කු වඩුවනේ හලෝ ඔන්න තව එකක් කියන්න දෝගල්ලන්ට මේ වගේ කිසිම ජාතිකට වනන්සකල ැබලන්ට ස්්‍රයිල් විරෝධී ජාතින් බයිබලේ හිටිය කවුද මිසර දේශය ගණ්ඩකු මගේ දේන අවුදු හාරසිය තිය ස්ශ්‍රයිල් ර හිිය ඒ වුදු න්සියට වැඩි කාලයක් මේකලු වහල්ලෙන් හි ගහල් කමේ හිටිය. හිතල බලන්න නික්්මයාම තුනේද දෙවන් හස මෝෂට මොනාදති කියෙන අනේ මගේ සෙනද මුරගසන්න මුරගෑසිල්ලට එහෙනවා. ඒකුල විනිින දුක මම දකිෙනවා. එනිස ඒගුලම බේරණ ම බහිනවා කියෙන මොන්න තරන් සෙල්ලන් දාලා වසංගත දහයක් දීලා රෑට ගිනිී කුළුන්නක් වගේ දවාලෙට වලාකුලක් වගේ. රතු හූද වෙන් කරලා අහසෙෙන් මන්න අදිලම් මොන්න තරම් සෙල්ලන් දාලද දෙවන් වහන්ේ මිසරය මේ මනිසම ගල ගත්ත. ඒ මිසරයට පවා මෙච්චර පැන්නේ නෑ දෙවියන් වහන්සේ. කිව තමයි බද දකින ිසරෙන්න් අය දකින්නෑඇගල අද ඉන්න ිසරයිෙන් කවුරුත් ඒකාල හිට ප අයනෙවෙයි කලියෝපැට්ට ම එකගල්ලට අ අපසානයෙන්ම ආපු පාරාවනිය ඇත පස ඒගොල් ඉවරයි දැන් ඉන්න අරබ්වරු ඉජිප්තුව ඉන්න ඒක වෙනම කතාක් කනේ. ඒ ඒකට යන්න එපාදැයි හැබැයි පිලිස්තිවරු කොච්චර ජරායක්කුද මන්න තරන් හරි හැර කරද ඉශ්‍රල්වරුන්ට මතකද ගෝලියත් ඊට පස්සේ බාබිලෝන්වරු මොන්න තරම් කරදර කරද මතක නබුකටනේසරගේ කට්ය නැබූ සරාඩාන්න ල්ලම ඔුන් උත්සකන යනවා ට පසේ ෙබකත්නේසය ෙුසලේම ගිනිි තියෙන මගේ දයන ශ්‍රයිල්වරන්ට කී හතුරු කීයක් හිටියද. බැලුවනම් නද විනිශ්කාරයගේ පොට බැලුවනම් යාබි නුර්රැ ල්ල කරදර කරනවා විදිියන් නුරැවිල්ල කාරදර කරනවා අම්මෝනිවරු වද දෙනවා මහාපොරු වද තිෙනවා. සීදෝනුවරු වද දෙනවා. ඉස්රෑයිල්වරට හතුර හිටිය හිලෝගන හැබැයි අමලෙක්වරුන්ට තරන්දවියන්හන්සේ කිසිම කෙනකුට මෙන්න මේවාගේ දෙයක් කරේන මොනාද අවස්ථා තුනක්ක දෙවන් වහන්සේ අනගරෝ උන් විනාශ කර කියල කියේවන්න පස මහහිෂ නික්මයම දා හතේ දා හතට අපියන් නික්මයාගමකට. ඔන්න තාම දස පනතවත් දීලනෑ දස පනත දුන්නේ නික්මයම විස්සේ. දස පනතාත් දෙන්ට කලින් නික්මයාම දාහතරබල බලන්න. ස්මීන් වහන්සේ මෝසිිට කතා කොට මම අමලෙක්කරුගැ සවීම. ආහස යටින් සහ මුලින්ම මහා දමන්නෙමැයි යන්න මේ සීවීම් පිණිස පොතක්ලියා යෝස්වාට ඇසෙන්ට කියව මේ කියා දෙ දෙවයි කීසේක. හයිෝ! දෙදියන්න වහන්සේට මොන තරම් මලපය පැනව තියෙන් ඕනේද මෝශේෂ්ට කියනවා අමලෙකරට නේද යමලෙකුර උව මේ අහස යටින් තියන්න ඇතුව විනාස කරන්ඩ යනවා මම ඒ පිළිබඳව උඹ පෝතක්ලි යලවඋටේ ගෝලයා ජෝෂ් වටදී පම්මාක්ගේ ද කියන මොන තරම් දෙයක්ද දෙවියන් වහන්සේට මේ වගේ මල පැන්නේෙ නෑවයි ඒවා පේර ගැඩිය කාන කොට වනත් රැපල්ද පේරතමන් න්න මනහර ගිඩියක් කෑ හලෝ තේබාමන් කියන එක? ද කොල දකල ඇහි ක දනෙද නැතිල හිතුේ හහිදවියන් වහන්සේ පොත්ලියල මේ ගොලව විනාස කරන්න තරන් කවරල් හිතුවදන ඇ එක තම දෙවිෙන එක දවති කව විපාය දනය එක ෙව නන්න දැන් අපිකි කියව ට කියෝු දනම කියව දවිති කතාව විසිිපහය ධහනමේ. නික්ඥාම දාහතය දහතරක සැරයකුයි. දවිතය කතාව විසිපහය දහනමයක සැරයකු . <h -mondés> <Two -right? hak -mondés> <h -mondés> ඒ නුබේ දෙව ස්වාමන් වහන්සේ හිමිකර ගැනීමට උරුමයක් කොට නුට දෙදන දේශයේදී වටකරසිටන නුබෙස්සිියලු සතුරන්ගෙන් නුබේ දෙව් ස්වාමි වහසේ නොමට විශ්‍රාම දුන්විට. අමිලෙක් ගැන සහිවීම අහසයටින් මකා දමන්න. ඒ මතක නැති නොකරන්න. එකන අමිලෙක්වරව විනාහස කරන විතරන්නවෙේ ඔන් ගන කවුරු මතක් කරන්්ඩවත් බැරි විදියට නැති කරපා. පුදුමයිනේ මොන්න තරම් කෝපයක් දෙවන් වහන්සට තියෙන් ඕන. න්න තුන්වෙන් අස්ථාවකොපටකායකේවන් එක සාමල් පළල තුුණ ඔන්න බලන්න දැන් නුභගොස් අමලෙක්ට පහරදී ඔවුන් ඉතිරි නොකොට ඔන් සතු සියල්ල සහමුලින්ම විනාශ කර දමා පුරුෂයන්නා ස්ත්‍රීන්ද බාලයින්හා කිරි දරුවන්ද ගවයන්හා බැටලුවන්ද කොටුවන්න කොටලුවන්ද මරා දමන්නේ කීේ මරා දවන්නේ කියන සේකයිකිවේ ද මෙතන මිත්‍ර වර උගලන්ට ප්‍රශ්යයක් කෙන්න්න පුලුවන් අරමන් අර ඉසල්ලකිවගේ ඉන්දිි තොටත්තන හත්තේ වගේ කට්්‍යිය මුණනාද කරන්නේ ඒගොල්ලු කියනවා බයිබලේ අසභ්‍ය පුතාක් එක ජරාදේවල් තියෙනවාඒවගේම මරපං කොටපං කියල එහෙම තියෙනවා කියල දැන් දැ මම ඔගලන්ට එකසරයක් කියල දීල තියෙනවා ඔගලන්ට ීදනෙනකට මතක තියෙනවා දන්නන්නේෑ මම ආරා්වල දවසක් වේෂණයක් කරගෙන හිට මතක දෙේක එක අබහු කියන්නම මොද මටත් මේ ලක ප්‍රශ්නයමකද මට තියන ප්‍රශ්නය දෙවන් වහන්සේඇ අහිංසක සත්තුන්ව මරන්නේ ඇයි අහිංසක දරුවන්ව කිරි දරුවන්ව මරන්නේ කියල මට ප්‍රශ්යයක් තිබුණ කෝහ මරය අවුදු ම මකනෑ අවුදු තුන හතරක් ඇතිනෙ අවුදු තුන හතරකට කලින් ආරාඩ්ුවල රා විද්‍යායෙ ස්ශ්‍රයිල් වල ආරඩ්වල පුරාවිද්‍යාී සමඟ මම ගවේශනයක යදදිහිතිිය. වෙලාව සමහර ග්‍රන්ථ කානා නිවරුන්ගේ රාරාඩ්වල වෙසුනු කානා නිවරන්ගේ ග්‍රන්ථ කියපයක් අපි හමුණ ග්‍රන්ත කියල කියද පොත් නවෙන්නේ ගොල් මැටිල එලියන්නේ නම එක කලින් කියල තියෙන දන්න ඇතිකට්ටෙන් හා ග්ඩ ඉතින් ඒඒගොල්ලො හාරල හාර හාර හාාරලා පුරාවිද්‍යාත්ය නිව ලියට ගන්නකොට අර කානානයා කුරුත් සමග සහරයවා එනවාද මතුවේ. මතුන මේක කිය ඩ ගල් හ ැලුව ම ස්යිල් ඉන්නද කියලා ම උඩ ගැලේවල තනයම බෝට්ටුවක ආතල් එකක් කැරගෙන ඉන්නවා එම ගේයාල්වෙක්ක් දැනිල් කාර්මේල් ක කියලම යාල්වවෙෙක් කියන්නන තිේ වර කොල්ලික්කාවා මෙම සුරේෂ් ඉස්්‍රයිල් වල ඉන්නවාද කියලා. මස්සේ මට දැනල් කිව රේෂ උඹට කෝල්ලයක් කියෙනවා කියලා මට දුන්න දීපහම ඉගොල්ල මට කතා කරල කිව්වා ඕට පුළුවන්ද ආඩඩොල ඇැල්ල අපිට මේක කිය වන්නඩ කිය. මට පොඩ්ඩක් පොඩ්ඩක් එක කියවන්ඩ දන්නවා. පසේ දෙවන් වහසර මම කොඩක් ප්‍රශංසා කරන ඒද වස්වල ආරාඩ්ඩුවල මංගිලේ ගවේශනය එදනකොට මම හිතුව මම කවුදයිසිම් මම මේසිට වත්සබ කොල් ඇරගෙන ඇඩුුව මතකදවාටයක මට පෙන් නෑ මතකද. මං ඇ්ඩුව මංකිව මම සුදුහුම් පල ාබු ම කමකට නැති එකේ ස්වාමී වහස ඇැයි මට මිච්චර ආශිල්වාදයක් දුන්නේ කියලා. ඒකේ කියවනකොට ඒක තියෙනවා? ඔොහොමද ඒ සමහර කානානනිවරු ැන අමලෙක්වරු ආරාඩුවරු මතකද කොතනද ආරාඩ්වර්ශිවා දෙක ළඟනේ සවුල් මිනිස්සුන් එක්කර ගත්තේ අමලෙක්වර රුට ගණ් ති උකම ඒ ඒර අයක තමා. ඒක දියල තියෙනවා මොන අදලු කරේ උන්ගේ දෙව්වරුන්ට නමස්කාර කරල දේව බලය ගණ්ඩ සමහර දෙවවරු සත්තු හැටියට ඉන්නවලුදැ. අස්පෑ හැටට කොටල හැටට එල්වා හැටියට සමහර දෙවරු ඉන්නවට ඒ දේව බලය ගන්්ඩ මේ මිනිස්සු මොනාද කරන්න ඒ සත්තුන් සමග සංසර්කය ය දෙෙනවාද බෙස්ටෑලිටිය සෙක් එඩපසේ බලය තමන්ගේ දරුවන්ට ඇඩ ඒ පිටිම්ම දරුව සමග සංසර්කය යදෙනවල්. කොච්චර අප්‍රිය දෙයක් නේ ඒ කියියලා තිර විදිේ කිවන්න මුොගුලු මට ගාලා එලවා සිේ තමුස මේ දේශනාපරුව ඉඳගෙන මේම කතා කරන දබයි කියලා. හ! මත් ජනා විදියට තියෙන්නේ. හැබ එතැනද තව දස් මත හර ක්ම ුද හන් ම තර යුද ොනකට හිෙන. මම හිටපකම සමහරයයක් කියව ම ල්ලුව කියල කෑකහෙවා. ඇවා ඇම් හල කෙලා කෑ මන්කිව මට මෙච්චරකාල් තිබුණු ප්‍රශ්යක් මිසඳුුණා. මකට ක්‍රස්ට්‍යානි කාරය කැටට ට තිප් මේ ප්‍රශ්නය. වියන් වහන්සේ කරන හොනම දෙයක් හරි වඩෝනෙ නමුත් අපිට තේරෙනවා අයෝ සත්තු මුණ අදකරේ කිරි දරුවන් මොනා අදකරේ අදරුවන් ව මරන්නේ අයිංසක මිනිසුන් යිමරන්නේ. කිය ඇබ මෙතන සමාහරයේ කියවනට ඒ අයට තිබ ලෙඩ ඒ ලියලතිය. ඒ කියවනකොට මේ ඩොක්ටස්ල කියනවා යිස මේ ඒඩ්ස් වෙන්ඩා ති කියලා. සිිෆිලිස් වගවා කියවන මේවා තියන සමර සිෆිලිස් රෝග ලක්ෂණ. ගොනෝරයා රෝග ලක්ෂන සහර ස්න ෙක්වල ට්‍රන්ස්මිට ිසුස් කැන නිවා කියවන්න ඒයිත් කැනවාගේ වනවනේ එකැන්නේ පිටහෙම ඒයිත්ේ විස්වනි සතවර්ෂයපුේවා. නමුත් කානානිවරුන්ගේ සමහරාය තුළ ඒවගේ සිෆිලිස් ගොනෝරිය වඩ මේ වගේ දේවල් දිපි යනවා කියනක තම මන් ැ ත්ත මං ෑැගම මංක ස්වාම භහන්ස ප්‍රශන්ස වේවා එවැනි රෝග ඒ සත්තු හරහා කිරි දරුවන් හරහා උනත්තුන් වහස සෙනට. එන්න ොෑ කිය ම ගොලො රණඩ කිවේ ැතුඒොල්ලො හිංසකය නිසා නව ඒගුල හිංසකයි නමුත් ඒගොල්ලො ඒවගේ ජරා විදිියට මේවා කරනවා කියලා මාගේ දේගනේ මට ඒකයි තේරුණේ හැම තවක්ම මෙතන දවගුල්ලන්ට කියන්න අමල එෙක්වරු ගැන. අමලෙක්වරුන්ව විනාස කරන්න කිවේ මේ හේතුව නිසා විතරක් නෙවී ඒගොල්ලො විශ්වාස කරනවා හැම සත්වෙක්න දෙලි කෙනක් කිය. ඒයින් වස එපා වඋනේ බලා දෙවියෝ හැටියට වදින වන්න ඒ සතඒ සතා එපා කියලා ඒකයි දෙවන් වහන්සට මල පැන්නේෙ ඒ මුං දෙවියෝ හැටියට වන්දියන ඒඋම ගෙනල්ල දෙවන් වහන්සට පූජා කරන්න හදනවා සවල් සහසේන එක කියලා. දැ උගලට තේරාම කියන එක. එනිසා අපේ දෙවන් වහන්සේ ඔය නිකම් මිනි මරු දෙවියන් වහන්සේ මනිකම් ලේව ඇැකිරීමේ දෙවියන් වහන්සේ කියලා නිකම්. නවිචර හිතන් එපම උන්වහන්සේ හරි හ පත් ප්‍රේමණියයි හැබැයි උන්වහන්ේ මොකක් හරි රිට දිර්ව ගන්න ැරව දරාගට බැරි මොක් කර න් වහසේ කරනවන එකට හේතුවක් ඇති. හොඳයි ඇයි අමලෙකරු ගැන ිච්චර කෝපයක්දවන් වහන්සේ තියෙන කියනෙකට ම උගන්නන්ඩන්නේ. සාමීල් කියනනේ ආගක්ට උේ මෑනන්ට දර්ුවෙක් ඉතුරු කරන්නේගෙල් ඒ ආගාත්‍ය අම් ගැන න කතා කරන්නේ. ආගග්‍ය අම්ම නෙවෙේ කතා කරන්නේ. ආගත් නියෝජනය කරන අමලෙක්වරුන්ගේ මුල්මෑණියන් ගැන ය කතා කරන්නේ. තියෙනවාද. ඔන්න ඒකට යන්න ඉස්සලමන් ඔකලන්ට භානක දෙයක්ම පෙන්නන්ඩ යනවා. මෙ අමලෙක්වරු මොනමගේ අයද කියන හල මෙන්න හොඳට හාගණ්ඩ පොරොන්දු දැන කාණන් දේශයන? ඒ නන් දේශය කියල කියන්නේ ඉන්දාවට ඉන්දාව ක කියලා කෙනවක නමුත් ඉන්දියාව කියලා ගත්වෝ ප්‍රාන්ත තියම ගුඩා තමිල් නාඩුව හින්න දෙම කතා කරනය. කේරලේ මලයාලම් කතා කරනය. ආන්ද්‍ර තෙලුගු කතා කරනය. ඔඩිසා ඒ ඔරයා කතා කරණය. මහරාෂ්ත්‍ර ඊ පේ බැංගාල් එට පස්සේ එක ප්‍රාන්ත තියෙන. නමතේ සියලූ පාන්ත වලින් සමාන්විිත එක් දේශයක් තම ඉන්දියාව දශය ක්කම ඉදියාවලය ඒ වගේ කානානිිවරු කියල කියද්දී ඒ කානානිවරු හිටිය ජාතින් හැටහතරක් කියද හැටහතරක් ඒ ජාතියන් හැටහතරෙන් ජාතින් තෙස් එකක් මහජාතින් එකන් රජවරු ති රජවරුත් හැටහතරක් හිටිය ඒක වෙනයි නමුත් අ තිස් එක කියන්නේ මහ රජවරු ලොකු රජ ඒ තිස් එකින් හල්ලත්තම ගනේ හිටියේ අමලෙක්වරුන්ගේ රජවරයක්. කානානිිවරු අතර නොතිබුණු සංස්කෘතියක් අමලෙක්වරු අතර තිබ්බා මොකක්ද දන්නවද රජවරුන්ට රජනාමයක් තියනක රජවරුන්ට තියන කතන්ද්‍රි දන්නවද. දැන අපේ ලංකාවේ අපි දන්නවා බොහෝ රජවරු ක් කියන්න නංටිකක් කියන්න කාශ්‍යප රජතුමා දුටුකෑ මුළු රජතුමා තො කියන්න පරාක්‍රම බහවු රජතුමා ඕ දාසුසේෙන් රජතුමා දැන් ඕ ඔය වගේ අපේ ලංකාවේ ඕනතර රජවර හිටිය ඉන්දේ ොනතර රජවර හිටිය සේර රජවරය සෝල රජවර දැ මැඩේ තියෙන්නේ අපේ ලංකාවේ රජවරන්ට රජවාමයක් නෑන ඒ ඒ අයගේ නම් තමා නත් මිසරදේශයගඩ මි්සා ඒජිප්තුුව ඊජිප්ේ රජනාමයක් තිබ්බත් ාහාෝ මොකක්ද ෆාහාවෝ එකටම අපි පාරාවෝ කියල කියන්නේ. ඕනම කෙනෙක් ඇගේ නම මොකරයා සිරිසේන වෙඩ පුළුවන් එය ජයරත්න වෙඩ පුුවන් රාජපක්ෂ වඩ පුළුවන් එයා රජවනාම එයා පාරාාවෝ සිරිසේන පාරෝ රාජපක්ස පාරාවෝ වික්‍රමසිංහ. පාරාවෝ ඒස්ක තිබුණ රෝමානන්ට රෝමානුවන්ගේ රජරාමේමකදද කයිසර් අගස්ටස් කෙනෙෙනෙ කෙන ො ෙන ඔගස්ටස් යි යි ොගටස්යිසර් යුලියස් ඇතම ජුලියස් සීස කයිසර්නීරෝ කයිසර කලි ගුල්ලා. ඒවගේයිසර් රෝමාරෝම රජවෙනක් කෙනගෙනවා කයිසර්. ිස්රේ රජවෙනයක් කෙනග නම පාරව ඒ වගේ අමලෙක්වරුන්ගේ රජවුණොත් අගක් යයට වෙන නමක් ඇති හැබැයි ඒ රටවල් කානානිවරු හැටහතරක් හිටිය මහජාතින් තිස්ස එකක් හිටියා ඒ හැටහතරෙන්ම රජනාමයක් තියාගෙන පාලනය කරපු එකම මහජාතිය වන්නේ අමලෙක්වරුන්ගේ රජතුමාට කියන අගක් අගක් කියන වචනේ තේරුම නොදන්නවද අති උසස් අර ඉංග්‍රිසින් න යහයිනස් කියලා අ ඒක තමා ඒක තේරුම එනිසා ආගක් කියන්නේ ඕනම ඇමලෙක් රජවරයකුගේ නම ඔන්න දැයින් අනාගතවක්්‍යප පෙන්න්නන්නම්ම. මතකද මගේ දේශනාවකුත් තියෙනවා බාලාම්ගේ වා්‍යන් පහ කියලා. බාලම් ඉශ්‍රයිල් ගැන මොමත් දන්නේ. එය බැහෝවල එකැන බාවිිලෝන ළඟතියලා බෙෝහ කඳු වැට හිට පෙක්කනෙ. බාලක් කියම මවාබී රජතුමා තමයි ඒව ගද ගන්නේ. කුලියට ඇයිල මේ මුට සාපකරපන් කියලා. බාල මැයිල්ල කඳ වූඩ ඉඳල ඉස්ශ්‍රයිල් ද බැල්ල සාප කරන්න කටේරයම් එන්න ආශිර්වාද. ඒම ආශිර්වාද පවසන කොට? ෙල්ලගන්ඩ ගණන්කතාවේ විසි හතර මෙන්න මේ වගේ අනාවයකඇත්තෙනවා. බාලම්ටේක තේරුවාද මන් න්න අහං හිටපු බාලම්ටේක තේරුවත් දන්න ස්යිල්ව වරුටන එක තේරෙන් විදික් නෑ මොකදෙකු හම කාණන්දේශයට ගීනෑ අපේ අයියාලට තේරෙනවාද දන්නෙත්න කියවන්නක හත බලන්ට මොකක්ද කියලා? හ බාලන තුර ගලා න්ට හු කියල මෙතන කියලාෙන ඉශ්‍රල් ගැන ඉස්ශ්‍රාල් ගැන බාලාම් ප්‍රපේතමරය අනාමැකයක් පවස්සනකොට ඔහු කියලා කියලා කියනවා ඔහුගේ බාචනන් වතර උතුරා යන්නේ ඔහ ාජනය වතුර උතුරයි යන්නය ඔහගේ බීචද ඔ බොහෝ ජල්ල මතුහේ වන්නේ ඔ ඔහුගේ රජන්න ඔහුගේ රජ ඒකවචනයද බහ වචනයද කියන ඒක වශනද බහවචනය රජා කියන්නේ. ඒචනයක් කෙනෙක් ගයන කතා කරන්නේ. හරි ඉස්්‍රයිල්ලට හිටිය රජවර කහිතමෙද්ද. සවුල් හිටිය දවි හිටිය සාලමොන් හිටිය තුනක්. ඒට පස්සේ උතුර රාජ්‍ය දහනමයක් හිටියා දහනමයයි තුනයි විසි දෙකයි. දකුණු රාජය විශ්සක් හිටිය. විසි දෙකයි විස්්සයි හතලිස් දෙකයි. ඉස්ශ්‍රයිල් බල හිටිය රජවරු හතලිස් දෙන්නේ. හැබැයි මෙතන ඒක වචනයෙන් කතා කරන නම් එක රජ කෙනක් ්‍යාන කතා කරන කවුදේ රජතුමා ඒ හතලිස් දෙකමනෙවෙේ. ඔහුගේ ආගක්ට වඩා උසස් වන්නේය ආගක්ත වඩ උසස් වෙන රජ කෙන කෙන කවුද රජ කුද කිය කිය ඒසුස් වහන්සේ කොහමදගේම බාලම් අනාමකයකින් කියනවා මේ ගොල්ලන්ට එන්ඩ යනව රජ කෙනෙක් ඒ රජවරයා ආගත්ත වඩ ලොකුයි ඒ ආදත්ත වටල ුල්ලොකයි කිය කියන්නේ ගොල කොහරද යම පවතින්නේ මිසරයෙන් පිටතලරම ල කොහර දයන්නේ. කානන් වලට කානන් වල කවුද ඉන්නේ. ජාතිී හැටක් හැතරක්කින්නවා. ඒ ජාතිීන් හැට හතරට රජවරු හැට හතරක්කින්නවා. ඒ හැට හතරින් තිසකක් මහාජාතින්. ඒ මහාජාතින් ගනුත් මහා මජාතිය අමලෙක්. ඒ ගොලන්ගේ මහරජතුමා කවුද ආගාග. දැන්වුන්ට රජෙක් නෑ. දැන්වුන් නිකම්ම. ො සෙ පෝක් ඩ පැත් කිය යුත් මේ ගොලන්ගේ කුඩ අරම ගැන කියල තියන් මේ ගොලු කාන්තරය නිකම මේ හල්ු හැට ඉදරම ගමන් කරන්න හැබ මේ ගොල්ලො අතරට එන්න යනවා රජ කෙනෙ ඒ රජවරයා අරාග්ගක්ට වඩා උසස් රජ කෙනෙක් ඉන්ඩ යනවා කියලා ඒවාදගොල්ලන්ට එච්ෂරට භයානක සෙට්ට එකක් මේ අමලෙක්. අර ෑැනියන් ගැන කියපු කතාව මං කියන්නද අම්මලෙක්වරු කාගෙන්ද පටන් ගත්තේ අමලෙක්වරු කාගෙන්ද පටන් ගත්තේ කවුරු හරි එක අම්ම කෙනෙක්ගෙන්නේ පටන් ගන්න දැ ඊසක් ඊසක් කියන්නේ යුදවවන් පලවෙනි ඉපදුුණු පළමුවට ඉපදුනු යුදෙව්වා යාගේ අම්ම කවුද සාර ැදිල තාත්තා අ්‍රහම පැකි තියන්ට තාත් එය ඉස්මැල්ගෙත් තාත්තා ඒසක්ගෙත්තාත්තා හැබැයි උබලා කියල අපිගැන කියදනවා බලා වහල්කමේ දරුව නෙවෙයි හාගර්ග පෙළපත නෙේ උඹබල සරගේ පෙළපත පුරොන්දුවේ ගැන අම්මත් වටයන අම්ම වැදගත් එෙරෙනවාද අම්මල්ලෙක්. වරුන්ගේ මුල් පියා කවුරු වෙන්ඩෝනද අමලෙක් අමල කිය නම තේරම කියන්න දෝකට අම් කියල කියන්නේ මිනිස්සු ල කියල කියන්නේ ලේ ලේවකානය එක ේ ලෙවකන්න මිනිස්සු ලේ ලවනයෝ එකන්නේ ලේ පිපාසේ තියන්න ඒකට ඉංග්‍රීසින් කියන ී න ඉගසින් කියල වැැම්පය කියලා අන්න ඒවාගේ උම්මු ඇයි උන් එච්චර ජරා විතට උම්ම නමත් දාගත්තේ කවදේ නම දැම්ම ඒ අමල්ල යම්මා කවදේ මටම්ලදනද ඔන්න මෙතන තමා එන්නේ මගේ කතාව දැන මගේ කතාව පටන් ගන්නය යම් උත්පති තිස් හයට උත්පත්ති තිස් හය උත්පති තිස් හයේ තුන කියවන්නක නබායොත්ගේ සහෝදර වූ ඉස්්මයි නෑැේ පලවෙනි පතින යංකෝ ඒතුම් නමුූ ඒසවුගේ පරම්පරාවල් මේය හා ඒ දෝම් නම්බු ඒ සෝගේ පරම්පරාවලු ඒ සව කවුද යකෝගේ සහෝදරය ට ඒ සව් කාණන්හි දුවරගින් හිත්තිය එලොගගේ දූ එලොන්ගේ ද එලොන්ගේ දූ ආදාද හිවිය ශිබේයොන්ගේ දූ ආනග දූ ඔහොල්ලි බාමාද නෙබෝයොත්කය සහෝදරී වූ ඉස්්මයිල්ගේ ද බාසමද්ද භාර්ියාවන් කොට පාවාගන්න කරුණාවති සීලවති රාණී ඒ වගේති බනං අවුලක් නෑ මෙතැන මේ තියෙන්නේෙ හමුතුම කතා. ඒසා වෝගේ පලිවිනි ගෑනි කවු්ද ඔතන කියලා තියනවා. හිත්තිය ඒලෝන්ගේ ද වූ ආදා. හිත්තිවරු කියන නඇතට හොඳ කානානිවරු ජාතිය. ඔගුලු ආබ්‍රහම්ගේ කතාව කියවල බැලුවොත් හිතතිවරු ආබ්‍රහම්ට සෑහෙන්න්ඩ උදව් කරා හොඳට හිටිය කානානිවරු කියනකොට හැම කානානිවරයෙක්ම හොඳ නැති මිනිස්සු නෙවෙේය හොඳ ඒ වනාට මෙතන කානානිවරයෙකුගේ දුුවෙක්ව තමයි ඒසා වෝ සරණ පාවා ගන්නේ නිර. ැ දහනි පතති බලන්න පොට්ටක් නිහයේ දහය ඒසෝගේ බාරයැවූ ආදාගේ පුත්‍ර එලස් දැන් අපි කතා කරන එලිපස් කියන චරිතයක් ගැන කවුද එලිපස් කියලා කියන්නේ ඒසාාවගේ ආදාගේ පුතාක් දැම් බලන්ඩ දොලහා බලන්ඩ තිම්න ඒසෝගේ පුත්‍රු එලිපස්ගේ උපබාරයා වූවාය ඇ ඒලිපස් නිසා අම්මලෙක් බිහි කලාාය. ! අමලෙක්ගේ අම්ම කවුද තිම්න කවුද තිම්නා ආගන්ඩ අමලෙක්ග අම්මා? තිබන කාග ගෑනිද එලිපස්ගේ පොටක්ඉද එයා ගෑනිද භාරයාවද නෑ මොකක්ද උපභාරියාව එකන්නේ ඒසාවගේ පුතාගේ උපභාරයාවක් තමයි තිම්නා නියම භාරියාව නෙවෙේ උපබාරියාවඒ උපබාරියාවගේ එකන්නේ එල්ලි පාස්ගේ තිම්න කියන උපභාරාවගේ පුතා තමා කවුද අමලෙක්. දැන් ඔගලන්ට මම කතාවක් කියන්නේ නුව මේ තිම්නා කවුද කියලා. දැන් එෙන උපබාරියාවක් වෙන මනං එයානිකං ජරා කෙනෙක් වඩුව නනේ. එය එහල රාජකය ගනය කෙනෙක් වෙන්ඩ ෑනෙ නෑ මෙ රාජකීය කෙනෙක් කොම අපි දන්නේ කියවට විස්ස. එන්නල විසේ දෙ වෙනක් කියවඩ ඒ දේශහි වාසය කළ ඒ දේශය වාසය කළ හොරියූ සේර්ගේ පුත්‍රයෝ ලෝතත් ලෝතාන් ලෝතන් ශෝබාල් ශිබයෝන් අනා දිෂෝන් එසේර් සහ දිශ්ෂාන් යන මෝහුිය මෝහු කවදලූ ඒදොම් දේශයහු මොහු ඒදොම් දේශය වූ සේර්ගේ දරුවන්නු හරිවරුන්ගේ අධිපතියෝය ඇලෝ ආගන්න කවුද මේ ගොල්ලෝ අධිපතිවරු හේ හියෙන් කියන්නකෝ. කවද මේගොල්ල අධප මේ අධිපතිවරුන්ගේ නංවල එක නමක් තම කවද ලෝතන් අධිපතිවරු ඉළඟ පතිේ බලන්න ලෝතන්ගේ දරුවෝ නැපතේ ලෝතන්ගේ සහෝදරී තිම්නාය බිසිික අන්තිම ලයි එක ලොතන්ගේ සහෝදදිරී තිිම්න අය ඉදගන්න දැග දගන්න දැන් කතාව කියන්නද දැන් තේරවාද. ලෝතන් කියන්නේ ප්‍රභුවරයක් අධිපතිවරයක් ඔතන පාවිච්චි කරලා තියෙන වචනය රාජකීය කියන වචනය. රජපවුල වඋදවිය. ඒ රජ පවුලොට අයිති තිම්නා ඇයි එලි පාස්ක? උපබාරිාව උන්නේ ප්‍රශ්මයක්ද නැද්ද හලෝ තේන වගේ එලි පාස එච්රල අස්සරද එචර කඩවසන් ඉලන්ධාරරියද්ද. අප ංලස්තු කියනටිට පාන නමුත් මේ එක ඇතුළේ තියෙන බහන රහසක්ම කියලදට යන්නේ. ඔන්න ඒසාහෝ ඉන්න. හිත්තීය ගෑනු කෙනෙක් ආදාව අසාද බඳනවා. ඒ දෙන්නට හම්බෙනව එලිෆාස් කියලා පුතෙක්. ඒසා වෝගේ? එලිෆස් එලිෆාස් වෙන ගෑනුව බඳීනවා හැබැයි සයිද් දෙගේ තියාගන්නවා එසේ මෙසේ ගෑනු කෙනෙක් නෙබේ රාජකීය පවුලට අයත් හිතතිවරුන්ගේම රාජකීය පවුලට අයත් තිම්නා කියන ගෑනියක්. එලිෆාස්ටයි ඔය තිෙම් නතයි හම්බෙන දරවා තමා අමලෙක්. දැන් ඔගලන්ට ඉතිහාසේ කතාවක්ම කියන්න දෙවා ඇයි? රාජකය පවුල්ලි ගෑනියෙක් නිකම්ම නිකං එකකුගේ උපභාර අාවක්වෙන්නේ කියල කියන්න යනවා. ඉතිහාසේ ගගන්ඩ දන්න කටයක නිකම් පොත්වලින් Googleග එකෙක් නෙවයි. ඔල දම තල්මුොඩ් ගැන කල් තල්මුඩ්ෙ තියනවා මිශ්නා තියනවා ගෙමමා හා තියනවා න තල්මුොඩ් මිශ්නා යවා ගමමා හා යන.ඒ ගෙමාහා එකේ සංහිත්‍රීන් කොටසක්තියෙනවානේ. ඒ ගෙමහා සංහිත්‍රී එකේ අනු නමය. දෙ එකැන අනු නම්මවෙනි වගන්තියේ දෙවෙනි කොටසේ මෙන මේ වගේ කතාවක් තියලා. තිම්න ග්‍යාලු ආප්‍රාම් ඊෂක් යකොප් තුන් දෙනාළඟටම. ඒ තුන්දනාම පනපිටි හිට ඔකොල දන්නවද ආබ්‍රහම් ැරෙන කොට යකෝප් ඒ සහෝ දෙන්නට වයස කියද. පාලවයි. හලු ගැන පපස්ය හදාගන්න උත්පිපොර හිල්ල බලාගන්න ්‍රහ. කිය ජවත්වුණද ඊසක් අවුරුදු කිය ජීවත් වනාාද එකන්නේ යකෝබ් ඒ සෝ දෙන්න අවුරුදු පහලවක් වෙනකට තම ආබ්‍රහම් මැරුණේ එහෙම නම් ආබ්‍රහම් ඊසක් යාකෝප් ඒසාව ගොල් ලොක්කම එකට මිදුන ගන කතාකරපු අවස්ථාතිබිලා ඇතිනේ මේ තල්මුඩ් ගෙමහාසන් හට්‍රෙන් අනු නමය දෙවැනි ලයින් එක තියෙනවා යනවලු දවසක් ආබ්‍රම් ඊසක් යකොප් තුන් දෙෙන විතරක් ඉන්න අවස්ථාාව ඒසා කොහැකි අට මන් දන්න ගිහිල්ලා ඒ තුන්දනාගම ඉල්ලුුවලු මාව යුදෙවූ ගෑනි කැන ුගොල්ලන්ගේ ජාතියට පවර ගණ්ඩ කියල එකළු තුන්දෙ නම දැකිවවල් මෙය කීප සැරයක් ද ගිහිල්ලා ඉල්ලවලු එකගු කිවලු හොඳ මිතුරිය හැටිට අපිට අගුල්ලක් නෑ අපි හොඳ මිත්‍රත් මකද බ්‍රහම් ඒතිවරුවක් හොඳ මිතරත්වයෙන් හිතිියන්. නේද ප්‍රශ්නය නැහැබැයි ඔයාව අපේ ජාතියට අපි පවරගන්නේ නෑ කියල කිවලු. තිම්න අප්සෙට්වෙලා තරහග නවේ දුකින් ඉදලා තියන් ඒ ආ්‍රහම් රවා මේ දෙන්නල් ලොකු වෙනවා ඒසාෝ තම ඉස්සල්ල බඳන්නේ යකෝප්ට කලින් ඒසාාව බැඳල මිනිට පුක් කහමෙන එලිස් එලිෆාස් ලොක වෙනකං එන්නවා ටිම්න්න හැබැයි දැන් හිතල බලන්ඩ ආප්‍රහම් ඊසක් යාකෝප් තුන් දෙෙන පනපිටින් ඉන්නකොට තිිනා කියන ගෑනුලමය ගිල්ල කතා කරලා මම යුතුම උගල්න්ගේ මේක ගන්න කල යුදයු කියෙන නම තන තිබෙනන ඒෙනකොට ඉශ්‍රයිල්කෙන් නමත් තිබබින. ආ්‍රහම්ගේ කටියය කෙල තිබ්බේ. මවා ආ්‍රහම් ඔගල් උගල්ගේ පවුල එක්කනෙ කරගන්න කියනකට එගොල ප්‍රතික්ෂේප කරන කොට ය තරුණ කෙල්ලෙ. හබැද ආබ්‍රහම් මැරිලා ඊ ඒ සව් යාකෝ බ්ලොකුවෙලා. ඒසාව් බැඳලා. එඒ එලි ස්හම්ෙ එල්ිාසුත්යන් සාද වායස ෙකට ටිම්න හොච්චර නාකිවිල ඇත කෙ හිෙ ලග ග නා ගනක් එලිස් ද. ඒකයි නක කියැන උනත් සයිට්ක ය ගතේ මේ ගෑ ැවිල එලිස් කට සයිට් ග. කෙරවාද ඒකට හේතුවයා කියලා තියෙනවා එ කියනවා ඉතිහාස ග්‍රන්ථය තියෙනවා එ කියනවලු ආබ්‍රහන්ගේ වංසයට ඇඩකාරියෙක් හැියට හිටියත්ඒක හොඳයි කියලා එචරට එයා ඒ ගැන ආසා වනා එහෙම තමා අමලෙක් ඉපදුනේ අමලෙක් පොඩ්ඩපොට ලොක වෙනකොට අමලෙක්ට එෙනසේට් තිම්නාව ඒකොල්ගේ සහෝදර්රයෝ එපා කරලා දැම් ඇත්තට ඔොගුල්ල හිතල බලට රාජකය පවුලක් මේ අපේ අක්කා එහෙමෙන ත්ත අපේ නංගි ලස්සනට කසාද බැඳලා ජවතෙන ලු හිල්ල ගම්ේ උපභාරාවක් හැට නිගම්මේ මේ ඉන්නවා කියලා ඒ ගොල්ද න්‍යාව අයින් කරා. එහෙම අයිංකරපු මානසික වේදනාවෙන් තමයි අමලෙක් වැඩුණේ. තාත්තා ළඟත් සියට සීක්යට ආධිපත්ති නෑ මොදේ යාට ඇත්ත භාරියාවන් තුළින් එපදුනු දරුවෝ හිටිය. එ එලිෆස්ට ඇත්ත බාරිියාව හිදිය. අම්මල්ලෙක් එලිෆස් ළඟට කිල් අර අනත් දරුවෝ වගේ අයිතිවාසිකන් ඉල්ලන්නබෑ ඇයි අපේ සිංහල පාසන් කියෙන හොරගෑණකෙ පුතා. එ හොරගෑණක පුතාට හොඳගෑනික දරුවන්ගේ තත්ත්වය ලැබෙන් නෑනේ. එනිසා අම්මල් එෙක් එපායච්ච ජීවිතඇත්තමයි ගත කරේ. අන්තිපටම මේ ගට් බලා ගන්ඩ මේ තානා් බේල් යහු කියැ කෙනගේ යල් කොච්් මෝනී පොතේ විසි හතර වැනි පාරිච්චය දේ කැන පිටුව දෙසිය හැට අට රිවන්ර බලාග ල ගන්න න්න ඒක තියනවා මල්ලක්ක ල්ල ලිස්ක හනලු තත් මේ ලෝක අත්පත් කරගන්න අත්පත් කරගඩය යන්නේ කවුද කියලා. එලිෆස් කියනවලු මගේ බාප්පගේ එකන යාකෝප්ගේ පරම්පරාව. අමලෙක්ට කිව්ව ලබුත බත් ලොක වෙනකොට ඒ ඉස්්‍රයිල් වන්සේයට ගැන අආකෝප්ගේ වංසේ අයට පාරවල් හදලදීලා ලිං කපලදීලා වැඩකාරේ හැඩට හෙට පන් කියලා මේ වගේ ඉස්රයිල්වරුන්ට විරුද්ධව මෙයාට එපාවීමකින් තමයි අමලෙක් වැඩිලා තියෙන්න්නේ. තෙරවාද දෝගලන්ට දැන් අමලෙක්කොරු බෝවෙන අමලෙක්කරු බෝවෙලා බෝවෙලා දැන් ඔගුල හඩ පුලුවන් පාස ත්‍රේෂවා පොඩි පච්චයක් නද මෙතර කෙලින්නේ කියලා. මොකදද පචේ හිතන් පාස ත්‍රේශ අපි බයිවල් කියවන්නේ කියලා. ඔයා කියනවා ඒසාාවගේ පුතා එලිෆස්ක පුතාලු ඇමලෙක් හැබැයි අප අමලෙක්කුරු ගැන ඒසාාවෝ ඉප දෙෙන්ට කල්ින් ඉඳං අපි කියවනු. . ඌ! කියවන්න උත්පත්ති දාහතරය හතරමාව බුරුකාරයෝ කියලා කියනටේ ඒකගල කියන්න නිල අම කියෙලල්න්න. උත්පත්ති ධහතර මෙ මෙහම කේසෙක් තකද මතකද ලෝත්ව ලෝත් සෝතම්වල ඉන්නකොට රජවර හතරජෙනන කැල්ල අදවරු පස් දෙනක් එක්ක යුද්ධයක් පවත්නවා. එතට පොඩි පොඩි වචන තින කියවන්නක. තවද වූ හැරි ඇවිත් එන් මිෂ්පත්ත එනම් කාදේෂ්ට, <audible> <audible> ැි අමලෙක්කරුගේ මුල් ටත් හසෂෝන් තාමාරී විසූ අමෝරිවරුන්ටත් පහර දුන්න ඔය අම ලෙක්කවරුගේ මුළු රට කියල එතන කියල තියනේ හෝ උත්පත්ති දා හතරේ කැන දැන්න ප්‍රහමුල සිීනකට ඉල්ලෙන්නේ. උත්පත්ති දොලහි තම ප්‍රහ සීන්කටාව ධාතරයකට තාම ඒසක්ල නෑ ඊසක්ම ඉපදිලා නෑ හි අමලෙක්කරු ගන තර කියලා තියන. හැබයි පාස සුරේෂ්කාරය ඉල්ල පච කලෙනවා? ඒ සාවගේ මුණුපුරාලු අමලෙක්. කවුතු ගොනාට අන්දන්නයන්නේ කියලා. නෑ. මේක ලිව්ේ මෝසෙස්න මෝසෙස්ගේ කාලෙ වෙනකොට. ඒ පලාත ගැන කතා කරන්න තමා රමලෙක්වරුන් ඉන්න මේ ඒර අයක ගැන කිව්වයි. මේ මෙතර පල්ලයා තියනවා පොඩි ගමක් මෙතර පල්ලහයා මොකක් දේ ගම. අම්බලමාන. දැන්. ඒ ඉන්නවා අපි දන්න කවර හරි කමන්නි දන්න කවුර කිය අම්ඹඳලමාමන කවුවරි කියට කියට කියන්න කවුරරි කන්න කියන කවුද නෑ එ එයා එහි නෑදැයි. රාජස්වරි රාජස්වර දශනට ඇද රජස්වර කිය අපි පත්තසර දළු කඩපුු අමයන්. දැම්ම මෙහෙම කතාවක් කියන්න මේ හරිත කර බලාගන්නම. ඔය රජස්වරික ගෙදර තියෙනවානේද. ඒ ගෙදරට හැයින් යනවාන ඇලක්. ඒ රාජේශ්වරික ගෙදරගාම තියන ඒ ඇලට උඩින් ඒ ඇල ඒ වතුර නවතන පොඩි බැම්මක් ත්‍රී වික්‍රම රාජසිංහ රජතුමා හැදුවනි මේ පලාතෙන් මිනිස්සු ගමන් කරනකොට ඒ මිනිස්සු නතර වෙලා යන්ඩ ඒ හරි අම්බලමක් හැදවා ඉතින් ඒ දෙම ලෙග ඒ බැම්ට කියන්නේ අනක් කට්ට අන්නයි ඉති ශ්‍රීවික්‍රම රජසිහ දෙමලන එක දන්නවානේ. දනද නැද ශ්‍රීවිික්‍ර රජශසි ග දෙල සිංහල රජෙක්නාටය දෙමල. ඒ නිසා එතනට අම්බලම් අනයි කියල නව තිබ්බා ඒ රාජස්වරගේ කිව දුරතියන ැන තමා රගන්ඩ් රාජේස්වරගේ දර තියන තැන තමා. ්‍රීවික්‍රම රජසිංහ අම්බලමකුයි අර අනා කියල කියන අ අ අර මේ මකත්කට කියන්නේ මේ බන්ට එකකුයි හැදුවේ එහෙම මං කියන එක හරිනේ එතකොට කවුර මගතක තර්ක කරන්න න අනොෝයි අන්ඩ රජ්‍යස්වරි ්‍රීවික්‍රම රාජසිහ කාල හිටිය නෑන ශ්‍රීවික්‍රම රාජසිංහ කොයි කාලද හිටියේ රජස්වර තමසම පචනය කෙලින්න කිවන කෙලිනි කානෙවේ මෝඩ අආහන එක මෝඩ් කෞද්දකි රාජශස්වරය කාල හිටිය කියලා දැන් රාජේස්වර කියවල තර දියෙන් ඉති අපිට දැන්තියන තැන දන්න රජස්වරරිගේරය එකක කියලා ඒ රජේස්වර කියන කතය කරනවේ දැංවේ රජේස්වර ඉන්න ඒරයකි තම ඉස්සර සීවච්චර රජසිය එල්ලම අම්බලමක් හැතුුවේ අර බන්ටයෙකුත් හැදවේ කියලා ඒවාගේ මෝසෙස්ක කාල අමලෙක්වර හිටියනි. ඒ ඒර අයක මිනිසු දන්න ඇම ලෙක්කොරුගේ ඒරයක කියලනි හිති මෝසේ ආප්‍රහම්් ගත් කතාව ලියනකොට අර රම ෙක්වොරුන් ඒරයක තියෙ අන්න ඒරයා මුලු ඒරයකම මුන් ඇල් අල්ලගත්තා කියලා කිව දැන් තේරවාදෝගරන්නන්ට. ඒ නිසා හිතන් දෙපා ආප්‍රහම් කාලේ අම ෙක්කවරු ගන කතා කරපුනි හම ලෙක්කරු හිටිය කියලන්න නෑ අම්ම ලෙක් එලිෆස්ගේ පුතා එලිෆස්ගේ උපභාරාව ටිමනගේ පුතා එලිෆස් ඒසාවකි පුතා එහෙම නං ඒසාවගේ මුණුපුරා අමලෙක් අර කානානීවරුන්ගින් පැවතුුණු කෙන දැංගෝ කලන්න තරෙනවද එහෙම නං සාමවල් ආගක්්‍ය කෙනනකොට උඹේ මෑණියන්ට ම දරුවෙක් කියන්නේ කියලඒ කතා කරන්න ආගක්්‍ය අම්මා ගැන ෙවෙයි තිම්න ගැන දැන් තේෙනවාද. සාම පහල වේ කියන යගක්ටමේ මෑනන්ට දර්වෙක්ම යන්නන කියලා කවුරු ගන්ද කියන්නේ තිීනා ගැන මකද තේරුම මේ මුළුවංශම තිම්නාගෙන් පටන්ගත් අමලෙක් මුළු අංශයම නැති කරනවා කියන එක. අවසාන වශයෙන්මන් කියන්න ඕනේ පුතුමයි අවසාන වවශයෙන් කියල කියන එක මේ අමලෙක්වරු ස්්‍රයිල් වරුට විරුද්දව. කරපු දේන අමතක කරන්්ඩ එපා මතක් කරගණ්ඩ කියල හෙම ඔක්කම කිව්වේ ඒක මං උගලට කියලදද ඔන්න පාස මහ ෂපෙරල ගණ්ඩ නික්මයම පොතටය දා හතටයන්කෝ අටේ ඉඳලා කියෝ ඔන්න එක් පලට යන් ඕන අපි නික්මයාම දා හතේ අට එකල අමලෙක්කුරු අවුත් රැපී රැපිටිම් හීදී ඉස්ල් සමුග සටන් කොළෝය හරි පොටකින්ද හලෝ න හගඩෙ අපි බොෝ ක්‍රිතියනෑ නවාද හිතන්නේ ඉස්්‍රයිල්වරු ඉඳකන්නු පස්සමශටක් විමේකක් ගන්න මේ ඉස්යිල්වරු මිස්්‍රදේශයෙන් පිටත් වෙලා අවුරුදු හතලියයක් ගමන් කරලා කාණ නොලට යන. ඒ අවුරදු හතලියක ගමනේ? බොහෝ අය ඉශ්‍රයිල්වරු සමඟ යුද්ධ කර ඔුදනන්ද ඒ එ යුදධකවත් ඉශ්‍රල්වරු පැරදුනේ නෑ. ඉතින් බොහෝයි මොනක් දන්නද හිතන්නේ මේක කියවනකොට. ඔන්න මේ අය පිටත්වෙලා ඇමලෙක්වරුන්ගේ ගන් අසෙන්ගේ ැන් හෙමන හිතන්නේ එකැන ඇත්තට මොවද උනේ කියනවනම් ඒ අවරුදු හතළිය තුළ මේ මිනිස්සු මීදියන් කාන්තාරය යනකොට ඒ? ප්‍රදේශ ආශ්‍රිතම ජීත්වෙලා ඉන්න කට්්‍යතම මේගොල්ලක් ඇරගණ්ඩෙන් මටකද බාලම්ගේ කෙසේකමකොද බලාලම් මනද කියන්නේ මිනිසුන්ර එන්ඩ කියලා මෙ මාර රැඩේ උන්වර ඒ කටයට ගාල දැන් අපේ ගම්මව ලඟට අපේ රට ලඟින් එන්ඩ යනවා අපිටත් ගයි එකන්නේ ස්ට්‍රයිල්වරු මේඉම්ට ගමන් කරගන යනකොට කඩුගන්නාව ලඟට කියනන් කටඩුව වන්නාව උන්ට පැ උන්ග ගණ්ඩේන පව වෙලා මාව ැල් යනට මාවනැල්ල උන්ගහන්ඩ ඇ වර පල නොට වරග පොල ු හන්න ම අපිහිතන්නේ. එම දැන් අපිහිතන්න මේක කියවනකොට අන්න රැසිිතිේම් බලද මෙහම ප්‍රශ්යක්යට අම ෙක්කු ගහන්ඩනවා ඒමන මේ මිනිස්සු අමලෙක්වරුන්ගේ රට ලන් ගමන් කරන. එක රට තුළිින් ගමන් කරනවා කියලා. ඒ කතමාන ඇත්තේ. අමලෙක්කුර ජීවත්වන කොහෙදන්න ොද නෙව්වල නිගෙල් කොහෙදතු තියෙන්නේ. කානාන්වල දකුණේ යුද්ධ රෙෆම් තියන්නේ කොහෙද මහා කිට්ටුව එකන්නේ රතු මුහුද මෙහට ආවනයගොල්ලො මීදයන් වලට ඒම ආපු ගමන්ම වගේ තියෙන්නේ එන්න එතන අර්මතකද ය දදාහත ගොල කියවල බැලුවූ තන තමයි ඒගොල්ල හිල්ල අර තිත්ත වතුර වතුර නෑ කියලා මෝසෙකින් ඉල්ල ඔක්කම ජාතිවෙන්නේ පරුවතයෙන් වතුරෙන්නේ ර ඒවාකගේ ක්කමවෙන්නේ ඉජන චාම මේගොල් ඉන්නේ රතු මුහුදෙ මෙහාට ඇවිල්ලා තාම ගමන පටන්ගත් අවිතරයි. දැ අපි නුවර කොළඹ පාරගැන අපි කතාකරොත් දැනොයි මේගොල්ව පේරාදනිය පාලම පහු කරල හාට ගිහි ඉන්නේ. තාම පිළිමතලාවට කියනෑ. හැබැ මේ ගොල්න්නන් එක් ගහ දන්ඩෙන්නේ කැලනිය සෙට්ට එකක්. දැන් තේවාතු කොල්න්නට. ි තාව සට්ික්නම් පිගන්න පුුවන්. එතකට පිළි තලාව කට්ු ගන්නාව මාවනැල්ල කෑ ගල්ල ෙල්ලුන් දෙනිය වරකා පොල නිත්්තමුව යක් කල හලා මේ කොල හැමේ ගත්තකම හර ගහගන ගාඒක පිළිගන්න පුළුවන් හැ ැයි දැම් මේගොල්ල පිරාධනය පාලම පහ වෙලා යන කොට පල්ලේ වීම යුද්ෙ හලෝ කියීමෙන යුද්ධෙද පල්ලදනීම යුදතේ පලදනීම යුද්ධ තාම ජීවිතේටම මනි යුද්ධ කරන. හල් හැ හිට මේ මනිසන්න ුදධ යදධ කරන්නේ කොමතික පල්ලගනීම යුද්ධ මේගොල්ල එක්ක කරන්ඩාවේ කවුද අමලෙර මුන් කොහෙවුන්තු මන් නකමු මුමතර මේත කරන්නේ ඒ කියන්නේ අමලෙක්වරු ඉශ්‍රයිල්වරුන්ට විනාශ කරන්න බලාන් ඉඳලාදයනු මේචර කල් හේතු දෙකක් නිසා කරපාගෙන හිටියා. පලවෙනි හේතුව උව විනාශ කළ වැඩන්න ඇයි උම් මිසරේ වහල්ලෝනේ . දෙවැනි එක අපි යුදත කරන්න ඇනවා කියන්නන්නේ මිස්සරදේයෙන්න්න වහල්න් රුදතු යුද්ත කරකොට මිරදශයු අපිත් කරගඩයි අපිට මු ඕන මුංව තියාගෙන තමා අපි අපේ දේශය ගොඩනාගන්න ඕනේ. රමශීෂස් නකරය හතාගෙන ඉන්නේ කාගේ උදාවෙන්ද. ස්්‍රයිල්වරුන්ගේ වහල් කම ඉන්නද ස්්‍රයිල්වර තමයි හතාන්න උන්තමයි ඒ ගඩොල් හෙමුක්කම හතන්නේ. ඉතින් අපේ වැඩකාරෙන් අප වහල්ලන්න මේනික උබල පෞද්තුලක ප්‍රශ්ටයක් මිසයිල් උඹබල මරලාලදාලා අන්තිප්‍රාිට වැඩකාරු ඇතිවෙනවා. ඒ හේතු දෙක නිසා අමලෙක්වරු ස්්‍රයිල්වරු මිසරේ ඉන්නක මුන් සද්‍යයක් දැම්මින පොට්ටකින්ඩ. අමලෙක් ඉපදිලා අවුරදු කීයකින් පස්සෙද යිලරක් ුම් යුති දෙෙන්නේ දළවශයෙන් අවුරුදු හාරසියකට පස්සේ. අවුදු හාරසියක් තිස්සේ මලෙ කුරරිස්්යිල්වරුම්ඹ විනාශ කරය කරන්න උත්සා ගත්ති නැතිේ ඇයි ඒ අවුදු රසය මේ කොල හිටිමිසේ. දැන්ගේ ගොල්න්ට කොහොමරි රංචයක් ලැබෙනවා අන්න ඔන් එලියට එනවල්ලු එන්නවද වරෙන් කිරිකොකා එළියට ආපු ගමන්වම්බලට ගහනවා කියලා මේ ආගන්ඩ. වරු මිසරයෙන් ගෝෂන්වලින් පිටත්වෙනකොට අමලෙක්කරුන්ගේ සේනාවක් නැකැව්වලින් පිටත්වෙනවා. මිසරෙන් එලියට ආපු ගමන්ම දෙන්නම්බං ෂොට් එක කියලා. දැංගකලට තේරෙනවාදක නිකං යුද්ධයක් නෙවෙයි අහම්ෙන් ච්ච යුද්ධයක් නෙවෙයි කියලා ඒයි අනිත් තරටවල් එක් ඉශ්‍රයිල් යුද්ධ කරපයකටයි මේ යුද්ධටයි වෙනසක් තියෙන්නේ. මේ ගනික යච යුද්ධයක්න යනි තිව ුලක්ේ යුදධයක්ක්න යුද්ධයක්ත්තයි නමු හරි දොම් ලඟින් යන කොට ුට මලප පනිනවා ම බ්ලගින් යන කොට උන්ට මලපනිනවා. ඒක අවුලක් නෑ ඇත්තන හැබැයි මේක වෙනමගේ එක. නන් සැලසුම් කරගෙන. ිසර ආපු ගම මන්ට ගහන ව කියල දන්න හිටල කියවන්න දැ ෙරදාව ලට මගේ කතාව තෙරාද කියවන්නක පට ද ලාපම පටන්ගඩ එකල අමලෙක්කුරු ඔවත් රැපිටි මීද හන්නන්නන්න අන්න ලස්සන වචන ති අපපුගේවන්ඩ ඉකළ අමලෙක්කුරු අවුත් අවුත් ඒකම අමලෙක්කර එතන්ට ආවා හ හෙදර හිතීමේ මලෙක්කර ජීවෙන දැන මේ ොල්ල විල යුද්ධයාාව මේකොල්න්න දැනට උනවා ගහන්ඩ අවුත් රැපිටිම් යේදී ඊස්ටල් සමඟ සටන් කළෝය මෝස යෝෂුවට කතාකොට නුබ අපට මිනිසුන් තෝරාගෙන පිටත්ව ගොස් අමලෙක් කොනු සමඟ සටන් කරන්න ේ ඔය හන්ද ඔයා ගිල්ල සටන් කරන්න මේ මේ මාරගේ නිකා එකක් නැබී දැම් මං ැ බලන් ෙපා ඔයා තම ලීඩ් කරන්නඩුව වනේ වාතම හන්ෝ දක්ක් මං කියවන්න එන ො අර ම සබෙක්්ක දන්නන. ඔ කියන ්සේ නිසාන විය නැතන් හිතයි පාස්ස මහිස් කියවන එක හරි නැති නිසා ය ඉදව කියලා. මේමයි මේක යුන එකල අමලෙක්කුරු වැනගෙව් වොලින් ඇවිල්ලා රිෆිදී මීදී ඉස්යි සමග සටන්කලෝ ම ිස්්‍රයිල් රන ගල්ල එක සටක ම ස් යිල් සටන්කර. ේ යෂට කතාකොට මේ ඹ අපට මිනිස්සුන් තරග මක ඔක්කම වාහල්ල වනේ ඇම ෙනටම යුද්ධ කරට දන්න. උඹ තතුරාගෙන පිටත්ව ගොස් අමලෙකරුන් සමඟ සටන් කරපන්න හෙට මම දෙවියන් වහන්සේගේ සැරෑටය අතින් ගෙන ඉගැන මේ සැරෑටෙන්නේ බ රතුමෝද වංකරේ. දෙවියන් වහන්සේ බලවත් ලෙස මේ සැරෑටිය පාවිච්චි කරන්නේ මේ සැරෑටේ බිමට දානකොට සරපයා වනා මතකද බ මේකෙන්නේ නයිල් ගන්නට ගාපම ලෙවුනේ මේකෙන්නේ රතු මෝද වංකර. මේක මං ඇරගෙන දෙිපියන්හන්සික සරෑටබන් මේ මගේ නේද මේ දෙවියන්හස සරෑට බයිඩ ප දොෂ්වා මං මේ දෙවියන් වහන්සේ සැරෑටේ අතින් ගෙන. හෙලා මුදුනේ සිටිින්දෙමි. මං ඒ සැරෑටේ උස්කරල අල්ල ගන්න යොෂ්වා බයිරෙන්ට එක කියනේ ජොෂ්වට දිරිය දෙෙනවා ජොෂවා මේම මම අල්ලගන්නකොට රතු හෝද වංගුණනාාපා උඹ ගිල්ලක් ගහපන් මං මේ කල්ලගෙනන ඉන්න එනි සම බයිරෙන්ටි ක්කොමගේම කියලා? ව මෝසෙස් තමාට කී ලෙස කොට එකන ජොස්්වා මෝසෙස් තමාට කී ෙසොට අමල් එෙක්කොරනු සමඟ සටන් කළූය. මෝසෙස්ද ආරොන්ඩ හෝර්ද හෙල මුදනට කියවය සමඟ. ඒ දෙන්න එක් කරගන යනවා. මෝසෙස් තමාගේ අතෝ සවා සිටිවිට ඉශ්්‍රාල්වර ජයගත්තවයි මේම අද සැරහට අල්ලලා තියන් ඉන්නකොට දිනනවා. හැබැයි ඔහුගේ අත පහත්ත හහිලුවිට අමල්ලෙක්කොර ජයගත්තවය. ඒත් මෝෙස්ක අත්. රුණය එවිට ඔහු එකන ඔහු කියන අරුන් සහූර් ගලක් රැගෙන හුට යටින් ැබුවය. ඔහු ඒ පිට හිඳගත්තය ආරුන්සාහ හූර් දෙ පැත්තිෙන් සිට හුගේ අත් උසුලා සිටිය ඔය. එවිට හුගේ අත් ඉර බස්නා තෙක්ස් තීරව තිබුණය මෙසේ යොෂවා අමලෙක්හා ඔහුගේ සනඟ කඩු මෝතකින් පරාජය කළේ පැක්හදගේම. මොන්න තරන් ජරායක්කද ඇවිල්ල. උගේ ජරාකම? මොද කියලා මේ මිනිස්සු සටන් කරට දන්න ඇතියි. සටන් කරන්නට දන්න නඇති අයි. මොන තමන් වීල් ලැජ්ජාවත්දයිසේ. මේ වාල් හැට ඉගලා දැන එලියට එල්ල එන්න මොන පිමික මදයිසේ පමුසලම් නැක විඳල කඩුත්තක සන්නත්ද වෙලා මෙතන්ට අයිල්ල මේ මගේ අහිංසක ජනතාවකට ගහන්ඩැන මොන පිරිමිකමක්ද. වෙන ැර කම්ක් ක කියර ොන යෝ ක කියන්න ැ. ඇ හිවමකගේ පස්ට කන කැටිරව කියන්න බෑ අර යසබෙල්ග කතා එමන් කිවන අරු ආහ මෙ පොන්නන්නෙක් වගේ ඒකට මිනිස් මගකිතකගේ මදිනද පොන්නට පොන්න කියන්නතු මොවා කිය අමලෙක්වරු තරාගතරාරන මන්නෑ මට අවුලක් නෑ අමලෙක්වරුවගේ මත් ජරක් පොන්නයෝ මන් දැරනෑ අයිසේ මොනවා දයිසේ මේ මිනිස්සු යුද්ධ කරන්න කිය මුන්ට හරියට කණඩ නැතුව ොන්ඩ ැත්ව මො හිට. අන්තින්න හ හැඳුමක් නෑ මිනිස්සු වාල් හැටියට ඉඳලා. හන්න බයින් දැ මෙහට ඇල්ල ඉන්නේ. මූත දෙකටබේ දල්ලා හස්කමක මෙහාහටගෙනාව මෙහටපාම වතුරනෑ පරවතයට ගහල වතුරට එකත් දුන්න. මේ මිනිස්සු තාම ගමන පටන්ගත්ත විතරයි හන්නේ පව් ඒ මනිසුන්ට හණ්ඩම් බොලලා නිකං සෙට්ටෙලා ප්ලෑන් කරගෙන දෙන්නම් ජම්බු කියලේ නොම් බොල පිරිබිද. න්න හරි හැබැයි නෝන්ඩිය පුුණත්දන්නවා දේ. හයමපු. ඒවම පරාජය කරලද මො ලැජවද උම් පුො හිියන ැන් දැංචිය දිවිනසාකන ැරටුන ොඳ උු නතිේක මෝර්ධකා ඇත සුතිවන්ත වෙන්ඩ උන් දැන් නෑ හිතියනං ලැච්චනය. වහල්ලං එ ගාගන්ධ යනවානේ කලනිය ඉඳම් පිළිමතලාවට එනවාන යි වහල්ලට ගහන්ද ඊ. ස්වාමෙන් වහස මෝෂ්ට කතාවට න අමලෙක් කරන් ගැන සවීම හස යටටින් සාමලින් මකා දමනෙමේ යන මෙ සවීම පිණිස පොතක ලියා යෝෂවාට ඇසෙන්ට කියා දෙවයි කීසි එක මේක ත මාර්ක පොතක ලිය දෙන්න කිය දැන් පිරඳුම් මොන වගේ ජරත් තුන්වෙනි පන්තිය උන්ද කියලා. දැ බාලම් බාල බාලක් ගැන කතා කර හොට අපි හිතයි බාලක් බයගුල්ලෙක්නේ කමක් නෑහැලු බාලක් දැක්. බාලක්ට ආරංචිය ලැබුණනම ස්රෑල්වරු යන්න යන තැන්වල ගාන්ඩ එන මිනිසුන්ට ගහනවා පරාජයට පත් කරනවා දැන් මේ අපේ රට ලඟින් යන්න යන්න මු මුක්කුද දන්න මු අපේ රටලඟින් එනකොට අපිට මොුණවේද අයිද කියලා. අර බාලක් බයවන එක සාධාරණයි. ඉතින් බාලම්වගෙන්න්නලා මේ මනිසුන්ට සාප කරන්න ඉල්ලපක එක වැරදි වැඩක් වුුණට එක සාධාරය යාගේ සපත්වේ එටකම අපි බැලුවොත්? සාධර ැ අමලෙක්වුරුගේ ක්‍රියාව මෝකුල් මුණද හිතන්නේ. ජරා යක්කු දැ ඒ අමෙක්වරුන් එ කර කරනන්න ඇත්ත කවුද එවක්කට හිට බාගක්. ඒවකට හිට පාගක් එකලන්ගේ රජපරයා තේරෙනවාද හරි දැන් ඇත්තම ම ඉවර කරන්න කලින් ගලන්ට යම් දෙවා කියැන්න මේ ඉනා වෙනගට ඹයිවර කරන්නන්නේ නෑ සිි දන්න ඹයිඉවර කරන්නේ. කරන්න 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 කිවට ෙලක්නෝකම ගේ අඩු කරන්න අඩුරන්න කියල අඩිගේත් නැති කරන්න නැතිරන්න ඉවර කරන්න ර කිය ෙ ග කිය සුද හරි මම ඉස්සල්ල කිව්වනේ ආගග්ව බිතරක් සවුල් ඉතුරු කරී නෑ රාජකීය සෙට්ට එකක් ඉතුරු කරන්න ඇැති කියලා ම යිබල පොරන්න කියෙලව ලට කිවද ඔප්පු කරන්නද මොක මෙතර ප්‍රශ්නයක් තිය මේ අද මේ දේශනාවට හේතුවම අර සහරු මගතක ගේ මදිනම අයින් සක වහන ක ගේෙන් මදින කන සාමී ලාගක්ව මෙැරුව ඹ කියන අගග පරම්පරවෙන් හම අනනාගල ඒේවාගේ ප්ඩිත ටොක්දපුවායට මේ දේශ දැන් එක සාමවල් පහලවේන්නේ ඔය සිද්තිය වෙන්නේ සාමමුලල් ආගත්ව මරලා දැම්මේ. එක සාමයල් පහල වේ උගොල්ලු කියව්වනේ පස නහිච් මතකද කියව් අවයා අමලෙක්වරුව සාහමුලින්ම විනාශ කරා කියලා මතකද මතකද. එකන අමලෙක්වරුව සාමුලින් විනාශ කරලා තියෙන. අන්න ඉතරවෙලා අහිටපු එකම එක රජතුමාවත් සාමයල් මැරුවා. ඒම න එක සාමයල් පහල වේ තිස් දෙකින් පසේ අමලෙක්වරු මේ පොලෝතලේ නෑ රිද හරිද. හ භ එකසාමුවෙන් තිහෙ එක මනෝද කියන්නේ. තවල් ධවිත්තා ඕගේ මු මිනිස්සු තුම්වෙනිද ශික්ලක්ට පැමිණෝය. පොටන්ගන්න දැංසි ඉ එක ඉන්න කවුද ධවිත් සඉන්න එකට අවිල්ලා. මේක තිය පහලවෙන් ඉවරයි අමලෙක්වරු. ඊට ප්‍රථම අමලෙක්වරු දකුණු දිසාාවටත් සික්ල විරුද්ධව ඇවිත්. සික්ලක්ට පහරදි ඒ ගින්නෙන් පුලුස්සා දමා ඒ සිටි ස්ත්‍රීන්ද ලොකුකුඩා සියල්ලන්ද වාලට ගෙන කිසිකු නොමර ඔන් අල්ලාගෙන යන්ට ගියෝය මේ පොටගන්න මේ කොහෙන්දාවේ මේ යම ලෙක්කුෙන එගන්න දැන් පහලවේ අපි කියෙව්වා වගේ අම ලෙක්කව රොක්කෝම දැන් සවුල් මරලා ඉවරයි සූර්ුවෙනකං එලෝගෙන ජලවරි ආගක්ව විතර ඉතුරු කරේ ඒ ආගවා සාම්වල් පරලා දැම්මා හැබැ ඉතිහ අමලෙක්වරට සෙට්ටිකක් කියල සික්ලක් කියන මුළු නගරම විනාශ කරලා ඒ ගෑනුම් ලමය එක්කොම හල් වැැටිය ඇදකෙන යනවා පස්සේ බලද වි ගිල්ල උන්ටත් දෙනවාගේම මේ අමලෙක්ර කොහන්දාවේ. මහිතන්න ඇර පහලවේ සවුල් ගහනකොට මෙකළ ශෝපිං ගිය කට්ටියවෙන්න ඇති රපි අන්දිරි මීති කටකරගන යන්නේ රට වහලා කියලා තියෙද්ද අප යන්නේ චෙක්් පයින්ට එකේ මඩිකල් පොත පෙන්න්න ගැන බරුවට පොලිසි අවරවටකන ඒගේ පොඩ්ඩක් සෙට්ට එකක් ගිල්ලදී. හලෝ මොනවාද මේකින් තේරෙන්නේ. අනි පොටක්න්න සිග්ලක් යන තවුමක් එකල කූුණනා අගරයන්නේ වුමක්. එ තව්මකට හරි ඇවිල්ලා. පහර දීලා විනාස කරලා ඒ ගෑනු දරුවන් එහෙම ඇදගන යන්ඩ තරම්න්නං මේ අමලෙක්කුරු. මේ අමලෙක්වරු කැන්න මොන ගෑනූද පොටි ළමයි සෙට්ට එකක්ද නැත වයසක නාකි ඩයිල් ිකක්ද මොන වගේ අයයි වෙන්ඩුනෙද මේ ගොල්ලොත් කඩු ඇරගන සටන් කරන්න පුළුවන් හැකියාවයි එඩිතරකමයි තියන සෙට්ට එකක් නඩෝනේ. හරිද හරි නම කියන එක ඒමන අරසාව් ආගක් එක් ඉතුරු කරපු අර සෙට්ට එක වඩු. න් දෙක සාම හන ෑ සවල් මැරෙන්ඩයන මතකද සවල් කොහොම පැරණ කියලා සවුල් පෙලිස්තිවරක යුද්ධයක් කරගෙන න්නවා. ඒකදී ගිල්බෝවා කන්ද උට තමයි දැන් සවල් වැටිලා ඉන්න මැරන්ඩ මේ ච්ෂාන් බෙච්ෂයන් කිය ොත්තු ගොල්ල බච්ෂයන් ඉඳල ලන්ඩ අර හුලන් වින්මල් සේමදාල තිය එකක තම ගිල්බවා ඒ කන්ද උට තම දැ මෙ මැරිල මැරෙන්ඩ වගේ ඉන්න බලන අඩේ මම දැන් අහුනොත් පිලිස්තිවරන්ට උමාව ජරාවිදියට ප්‍රදර්ශනය කරයි උක්කම ජාති කරයි එනිසා ම මැරෙන්න්නම් කියලා එල්ල මෙම හිටවල සවුල් ඒකට පැන්න ඒක මේ පැත්තින් ඉිල් අර පැත්ත රාවටමයන් මැරුම්ෑ. කියවන්නක දෙකසාම්වල් එක එ එහම මැරි මැරෙන්ඩ ඔන්න මෙ ඔහොම ඉන්න කොට මෙයා බලන අයු ම මෙහම අහුනොත් ඉවරයි කියලා මේවා බලනවා පස්වනි පතේ බලන්න නෑ එක ඉඳලා යකෝ එක ඉදලය. තවද සවුල් මැරණු පසු ධවිත් අමලෙක්කොරු නසා හැර ඇවිත් ශික්ලක්ට දෙදවසක් සිටියයයි පසු. හර මං කලින් කිවන්නේ සිග්ලක් ඇමලෙක්කොරු යහකද ඒක ගිල්ල ඉට පස ධවිත් ගාලා ඒගොල් මොක්ක බෙර ෙන ඊට පස්සේ. ුවද මනුෂ්‍ය තමගේ ඇඳම් ිරාගෙන හිසේ පස්දමාගෙන සෞුල් ලතින් කඳවුරින් නික්මායේ ඔහු දවිත් ලඟට පැමිණි විට බිම වැටීවැන්දය නුඹ කොතනින් ආයේ දැ ධවිත් ඕුටින් ඇැසුවේ. ඔහුද මම ඉස්ශ්‍රාල් කඳුරුන් ගැලවී ආයමි ඕටකීය එවිට දවිත් එහි සිදුවනේ කුමක් දැයි මට කියන්නයි ඕටකීවේ. ඔහු උතුරදමෙන් ආගඩ සෙනක යුද්ධයෙන් පලාගියෝය. සැෙනක බොහෝ දෙනෙුද වැටී මලෝය. සෞුල් දහුගේ පුතරු යොනාතන්ද මැරණෝ යයි කීවේය එකළ දාවිත් සවෞල් සෞ්‍ය පුත්‍රුව යොනාතන් මළබව නුම්ඹ දන්නේ කොහොම දැයි තමාට කී යව්වනයගින් ඇසය. ඔහුට දැන්වූ යෞ්වනයක් කතාකොට මම ගිල්බෝව කන්දට අහම්බෙන් පැමිණෙමි. හොනග. මේ තරුණ කිය ම ගිල්බෝව කන්දට මොකද දවිලු අහම්බෙන්. හම්බෙන් යන්න ැන් යෙනවා ර න්දිද අපිව දැක්කරම් දැගොල හොරින් පැනලලා පැත්තෙන් ගිල්ල හදිියට ඒේක් බොඩ හරි ස්කරන කට හරි ිල්ල මට මටු නොත් මං ඇවෝත් නැපාස අහම්බෙෙන් මේ අතු කපාග ඉන්න ගමන් ආවා නැත්තම් ලයිකව පන්නක නනකොට ආවා ඒ වගේ කියයි. ආහම්බෙන් අන්න පුළුවන් තැන් තියවා නෙ. ගිල්බෝල කන්දර කවුත් හම්බෙෙන් අන්න පැෑ කිරිකොක් ඒකට ඕන කියලා නැල අ්ඩුවන. ඒ ෝක මන දන්නද පෙලිස්තිවරුයි ඉස්්‍රයිල්වරුයි යුද්ධ කරග වෙන්නේ. දැ මේක කියපුදේ එහුනේ එහම තැන මනිස්ු ැරනවා දැක්කලු එම ස්ශ්‍රයිල්ව වරයෙක් ෙන්ඩුවන එමනත්තන් පිස්ිවරක් න ද ග . ම ඉස්්‍රයිල්වරයකුට නෙ විලු පෙලිස්තිවරයකුත් නෙ වෙලු අහම්බෙන් ජිල්බහන්ර ජ ල ල් පන හරන නැ වක කතාව. ොට පොටොට ෙරසි එක මිතන. ඔය බයිබලය කියන පලිට මේකක් විස්්වාසක කනට බයිබල හම්බෙන් කිය මහම කියන මගේ මට ආසයි බලන්ට ඉස්්‍රාල්ලර විනාස වෙන එක. හම්බෙන් කියියලුම ඒ ඒ අප බයිල ස්කෝලට සුතුසුමපුර ඒවෙලාවේ සවුල්් තමගේ හෙල්ලේට හේත්තුවී උන්නේේ රථහා අසුරුවෝ ඕ පස්සේ සැරෙන් එලවාගෙන අබෝය. හස්සෙන් පස්සට හැරේ මා දැක මට අඩ ගැසිය මල්ලි මෙට එනඩ ගෝ කියලක වලල් සව රජ මම මෙහිහයි උත්තර දුනි නුබ කවුදැයි ඔහු මාගෙන් නැසුවේ මම අමලෙක් මනුෂ්‍යයකිමි ඔහුට උත්තර දුන කදේ කොල්ලා කවුද හදම පහලවේ සවුල් හැමෝම මරලා ඉවරයි නං ආගක්වසාමමුයලුත් මරලා ඉවරයි නම් මේ අමලෙක් මල්ලි කොහෙද. මෙ හිතුරු කරප එක් කියනෙ. හිති ඔහුමට කතාකොට මා ළඟ සිටමා මරන්න. මක්නිිසද මම ගාවිනාවෙන් සිටිමි. මගේ පනද සම්පුර්ෙන් තවම් මාතුල තිබයැකිවේ මොන ැජාවද හලෝ ඉස්්‍රයිල් ජතුමා පල්ලවෙෙනීම රජතුමා. අම්ම ලෙක්වරෙකොට කෙන නේ මෝ මර දාපන් කියෙලා ොන්න තරම් ලැජ්ජවදද දැක්කද. ඒ මනුස එක සාමවල් පහලවේ අකේකරු උනාට මිනිහට ලැබුණු විපාකය. හලෝ. අපි නැති කරන්න ඕන දේවල් දෙවන් වහසතරට ආවායෙන් පස්සේ අපි නැතිකරන්් ඕනේ. අපි නැති කරේ නැත්තං පස්සේ ඒක අපිව නැති කරලා දයි. කියව. එවිට මම ඔහුල්ලඟ සිට ඔහු මැරුවමින්. මක්නස දව ඇති. අන්තිමට සල්ල මැරුවේ කවුද. හමලෙක් කරේ. ඇ යුද්ධ කාරටද? ස්ල්ු ස පිස්තුු ලස්තවරුන්ගෙන් මැරලතිපලකමක් නෑ යුද්ධට කියා මැරුණ. ලැද්ජයියි අමලෙක් කොරේගෙන්ම මරුන් කර අනික ඉල්ල අනිව වරපල්ක කිරිකොකා කියල හලම්මල් සීිය මොන තරම් ලැජ්ජාවත්ද. දැ මගේ ප්‍රශ්නය අර ගුල්ල හිතන විදිට එකසාමල් පහලවෙෙන් අමලෙක්කු රීවරයි නම් මේ කුහිදමු මතු වෙන්නේ. ම නන්ත මගේ තර කියල්ල හි පුට ඇල්ලික්දම. එක එක ලේකම් යම් එක ලක මෙ අවසන් පතිය එක ලේකම් හතරටයන් හතලිස් එකේඉදලා හතලිස් තුනකන් යම් දැම් දැන් කතන්දර කොයි කාලත් දන්නාද ක්‍රිස්තු වර් හත්සේ ගැන යෙසයාගේ කාලේ හෙසකය රජතුමාගේ කාල දැන් දදල තිවරයි රටද සාලා මොට පස්ස රටක පැතිලලා යුදා රජ්‍යත්ඇයිලද හැෙක රජතගේ කාල කියවන්නක හතලසිකද කියවන්නකු නම් වශෙන් ලියෙන් ලද මෝහු යුදාහි රජූ හෙසකයාගේ කාලෙහි ඇවිත් එහි සම්බවනු මෙෝ නිවරුන්ටත් ඕහගේ කූඩාරම් වලටත් පහරදි අද දක්වා තිබෙන හැටියට ඔන් මු මුළු මනින්ම නැතිකර දමා ඔවුන් වනුවට එහි වාසයකළෝය මක්ලනිසා දොවන්ගේ එල්ලු බැටුල් රැලවල් ඒ තැබිම් ඇවලට එහි නැබිම් තිබුණේ. සිමියොන්ගේ පුත්‍රයෝවන ඔවන්ගෙන් සමහරක් දෙනෙක් එනම් මනුෂ්‍යන් පන්සේයක් ඉශීගේ පුත්‍රූ පෙලතියාද නේරියාද ්‍රපායා ත්න සිරින්න ඉස්සල්ද ප්‍රධානකමට තාගෙන සේල් කද ගොස්. ගැලවී ඉතිරිව සිටි අමෙල කොරුන්ට පාරදුන. ආම! උන්න හෙසේ කියගේ කාලේ තමුෙක්කුර න්නවන හලු ඉතිරයේලො මොව අදහල්ුව මේක තේරුම දැන් හෙසේ කියාගේ කාලේ හෙසේ කියා මතක දරාවරුතු පාලවක් ජීවිතය වැඩි කරලද න්න එස යසා අයාත්තකර හිටීමය. එකනෙ තුෘස්තුපූර්ව හත්සේ. සමහරු කියනවන ආමන්. මේ මේ අමලෙක්වරෙක් වන්නට බෑ කියල කියන නෑයි අමලෙක්කවරු එක සාමල් පාලවෙ ඉවරයි කියලා. අනේ රත්තර ඒට පස්සේෙක් උපු හැම තම වුන්ත්වෙනන උම් ඉවර වෙලා නෑ හ එක සාමල් පහලව බොරුද න න නෑ නෑ එක අරවයට තේරම් ගත්ති නැී. හසේකයාගේ කාලෙත්තිවාමලෙක්වරු. ඊටත් පස්සන අපිට එන්න ස්තර්ගෙ කාලය. මිත්‍ර නගුලට තේරෙනාද. හොඳයි ඔන්න මර ඇතර විවරන ඉවර බැබල ැහ. පැත් මේ කාට රෝනන් තියගන්න කටතු ති වර හරි දැන් ඇත්තර ඉවර කන්න ඔන්න ඇතර ඉවර කරනවා. කවද අමලෙක්කවර කියන්නේ. අමලෙක්වරු කියන්නේ ඒසා වෝගේ පරම්පරවෙ ැන ඒ තුොම්බරු වගේ. ඒසා වගේ ආදාගේ ඒසා වගේ පලිවෙනි බහරයා වාදා ඒ දෙන්නගේ පලවෙනි පුතා එලිෆස් එල්ලිෆාස්ගේ උපපාරියාව ටිම්නා ඒ තිම්න්න යුදවවෙෙක් වෙන්නඩ ඉල්ලවා අවසර ලැබු නෑ. ඒ නිසා උපපාරිියාවක් වන්න රුණ කොල්ෙකුට කෙන මේ න ට ඇල්ලක්ුුණ ෙනකොට. එල්ලි ෆස්ගේ උපාරරිියාව වුණ කන්න අමලෙක් එපදුුණා. නමමකද ේ මිනිස්සුන්ග ලේ ලේවකාන එක. ඊටමස්සේ. ඒගන <pyatete> ලන්න ු හරසකට පසේ ව කො ටක්ල ෙ ල ජීවත්තර ජාතියක් කෙනවා නාන ජාතියක් හැටියට. ඒකල වා ෙිටීම් වල ඇවිල් ස්ශ්‍රයිල් වරු නාශස කරන්න ැන ස්්‍රයිල් රුව විනාශ කරන්ඩ ලැබෙන පලමිනිින්ම ප්‍රස්ථාව කොලා විනාස කරන්න උත්සාහ කරපු යක්ෂයාගේ සනගක්කයක. ඒක තමා බාලාම්ගේ අනානැකයෙන් ගන විසිහතරය හත අපි බලන්නේ. මේ ඉස්්‍රයිල් සෙනග අතරට රජෙක් එන්ඩ යන කවුදේ රජතුමා යශ්ව හමශය ඒ සුස් කෘිස්තුස් වහන්සේ රජුන්ගේ රජ. ඒ රජතුමා කානාණීවරුන්ගේ ලොකුම රජවරයා වන අමෙවරුන්ගේ ආගාක්ත වඩා විශාල කෙනෙක්. ඒ නිසා තමයි යක්ක්ෂාත හොන ඕන මේ අය විනාස කරන්න. මොකද යක්ෂයාගේ සනග තම අමලෙක්වරු. ඒ නිසා බයිබලේ තුන් සැරයා අන කරලා තියනවා නික්මයාන දීතය කතාව එකසාම්වය පාලබ.මකලාම විනාස කරන්න කියලා. එට කවුරුත් කරේ නෑ. ඉනිස දෙවනහ බන හිටය ස්සයි සලම කාවරහරි ජ කෙනෙක් පෙන්ඩ. ඔන්න රජවුණනා කෞුද සා සවල් සාමිල්ට කියෙනවා ගිල්ල අන්න කරපා වැඩේ. මෙතකොට සාමල් ගීන් සවුට. ලෙක්කරු ශර පන් කිය නට සවල්ටු කිය හටු න්න එකොළු දන්න එකොන්ගේ අර නීතික තියනවා. හැසිය දහතුනෙන් පන්සි අනුවට පන්සිය අනුනමේ හ ඒ තුර ඕකතම.විිනාශ කරම. ඉති සවල් සවුල් එක හරියට කරේ න. ඒ නිසා ඒ සවුල්. ආගාක් සහ සමහර රාජකීය පිරිසක් එයාත් ඉතුරු කරා. ඒ ඉතුරු කරපු අය තමයි එක සාම්මවිල් තියෙ සිග්ලක්වලට පහර දුන්නේ. ඒකෙන් එකක් තමයි දෙක සාම්මවය ලකේ සවුල්ල නැර්වේ. ඒකෙන් ඉතුරවේච සට් එකක් තමයි හෙසේ කියයාගේ කාලෙ අපි ඔය ලේකම් පොටේ බලන්නේ. අන්තිමට ඒ ඉතුර වෙච්ච සෙට්ට එක. ඒගේ ඒක කාට තරහහිට ම මෙහම කතා කරන ඒ කාට ජැක්ක ාගන ගාගන ඉඳලා පර්ෂයාවත් එක්ක ජැක්ක ගාගත්ත. අහස්වඩුසුගේ කාලේ පර්ෂයත් එක්ක ජැක්කක ගහාගත්තාන ආශවරුස් දැනගත්තා මේගොළු රාජකීය පිනිිසක් කියලා. අ ඒදෝම්වරු හෙරෝදවරු වනාාවගේ රෝමානුවන්ගේ කාලේ අහත්වරු සොදතුමාගේ කාලේ හාමන්. මැතිවුා මිනිට ගරු කර නෑ මොර්දිකය ගේලා මිනි ගැන විීමම පවිපරන් කටකරටම ජැනගත් ඇේ යුදෝ කිය. රටවල් එකසේ විසේ හතක් සම්බන්ධයි. ඒ රටවල් එේ විසි හතන යුදදාහසාහ බෙන්ජමින් ගෝත්‍රකයන් හිතින. යුදාහ සහ බැෙන්ජමින් ගෝත්‍රකයන් හිටේ භාබිලෝන් වලලායි ශෂාන් වලයි ගැන ප්‍රර්ෂයා වෙලයි යුදා වලයි විතරයි. ඒයි ටවල් එකේ විසි හතටනු පණිඩ යැරී. හාමන් ිස්තු පුරු හත්සය විසි දෙකේ උතුරුරාජ්‍ය අසිරයානුවන් විසින් අල්ලගන්නකොට මුලු අසිරයානු රටවල් වලටම ඒ ගෝත්‍ර දහය විසිල් ලායරිය එවන්වත්මන් තියන්නනෑ උන්වත් විනාස කරනවාහ කියල තමයි හාමන් ්ලන් ක. ඒ දවසම ප්‍රශහ දවස සූදානාම් කරන දවසේම. හාමාන්ව මැරුවා. ගේ පුත්තු දදනාවම මැරුවා. ඒ පන්සියක් කෙටියයා ම ලෙක්ොරු ගේ රාජකී සෙට් එකක ශූසන් වල ඔව සහ ොලින්ම නැති කරලා දැම මොර්්දිිකයි සහ එස්තර් දෙවන් වහන්සේ ප්‍රශංසාේවා දෙවන්හන්සේ කරපුද ඉෂ්ට කරා. ආම මම කතාකරපු ශෛලය මම කතාරපු විදි මම කතා කරන්න පාවිච්චි කරපු සමහර වචන්න උගලන්ට ඇල්ලේ නැත්තං කමන්නේ. வாද කர் ෙක්kwa තත් ட & 예수ு டைයි.